න්දරෝ සුබසන්දාවක් ලංකාවෙ ලොකුම න්ලයින් පාසැල DPඩකේශන් අධ්‍යාප්‍ර නාලිකාව සතියේ සෑම දිනකම ඔබ වෙතට අරගෙනන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දුවාදරුවන් වෙනුවෙන්ම සාකච්ඡා කරෙන සජීවී ප්‍රශ්න පත්තර සාකච්ඡාව සෑම දිනකම රාත්‍රයාටේ සිට දහය දක්වා ඔබේ නිවසට රැගෙනන පාඩ මේ අදත් සෙනසුරාදා දවස විද්‍යාව විෂයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීමට තමයි ඔබත් මමත් මේ විදිට එකතු වෙලා ඉන්නේ. ඉතින් දරුවනේ वाල දන්නවා අපි හැමදෑමත් පාඩ මාආරම්භයට පෙර මතක් කරනවා ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල ලංකාව වැඩිම සිසු දරුවන් පිරිසක් එකතු වෙලා ඉන්න ඔන්ලයි අධ්‍යාපන නාලිකාවDPඩියකේශන් අධ්‍යාපන නාලිකාව මෙ නිර්මාතෘු අපේ ආධරණීය දම්මිෙර මජතුමත් එවගේම මේකේ පෙරසටන් සම්බන්ධී කරණය කරන නාලිකාව පත්වන් අපේ ආදරණීය සංීක්ත ගිනිත ගොරතුමා දොෂන්ත මහබතුගේ සවත් මං ආරම්භේ දෙම ආදරය මතක්ක. ඉන් දරුවනේ පෙරපාසලේ සිට දහත්න ශ්‍රීණය දක්වා සියලුම පන්තිවලට දාල සියලුම ශ්‍රීණිවලට අදාළ විෂයන් සිංහල ඉංග්‍රීසි දමිල මාධ්‍යයෙන් ඔබට හැදැරීමට පුළුවන් ඇ එක න්ලඩ කරගත්තම එහි ඒ එක සියලුම ශ්‍රේනිවලට අදාල සියලුම විශෂන්ට අදාළ පාඩක් වෙන වෙනම ඔබ වෙතලජිපත් කරලා තියෙනවා ක නිසා මම ආරාධනා කරන ඔබට මෙෙක් ඩප එක නෝ් කරෙන ැ දරුවන්ට DP එක ඩන්ඩ කරගෙන ඔබ අධ්‍යාපන අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න කියලා හොඳයි දරුවන එහමනම් ඔබදන්නවා හැම දෑමත් වගේ පාඩ මාආරම්භේට පෙර අප ඔබේ ජීවිතයට යමක් එකතු කරනවා. දැනුමට යමක් විචේෂාන්ගේ සමඟ එකතුයමු දැනුමට යක් හොදයි ඉතිං අදත් මම දැනුමට යමක් විචේෂාන්ගේ අරගෙනවා ඊයේ ලොකළ අමා දිනේ තිබුණා ඔබ හැම දෙනාටම ලොක ළමා දිනේ වෙනුවෙන් ඔබට සුබ පතනවා ලොක ළමාදිනය වෙනුවෙන් ඔබට මම දෙන්න ගරාපු තෑගග මොකද මම මේ දැනුුවට වැඩසටන්න සති කිහි පැත්තිේ දිරිපත් කරදදි ආක් දරු මගින් ඉල්ලපුද ඇත්තවයි සනිකොලා ටෙස්ලා ගැන දැනුමට යමක් විශේෂාක අරගෙනඉන්න කියලා ත ම නිකුල ටෙස්ල ගැන කතා කරන්න ප්‍රමාධ කරන්න හිතු කිහිපයක් තිබුණා. නමුත් අපේ ආදරණය ඉතිහාසේ ගරතුවා සුජිත්සගේ සතිය මාව නිකොල ටෙස්ල ගැන කතා කරන්න වරණය කෙර. ඒ වගේ මගේ දරුවන් කිිල්ලීම නිසා ඔන්න ලෝක ලමාදිනයට මගෙන් ලැබෙන පුංචි තෑගක් කැටියට මම ඔබේ ඉල්ලිමිට කරන්න නිකුලා ටෙස්ලා ගෑන අද කතා කරන්න පටන් ගත්තා. පුතිමි මහා ශ්‍රේෂ්ට වි්‍යාත්ඥය මං ව හඳුන්න්නෙම. නමුත් මට ඔහුගේ නම ඉදිරිය දාන්න පචනයක් තියෙනවා. විද්‍යාවේ කෙරුළු නොපලන් රජු තමයි නිකොල ටෙස්ලා. කරුළු නොපලන් ඔහු රජීක්. විද්‍යශ්‍රේෂ්ත්‍රයේ ඉතාමත්ම සංකීර්ණ විෂේදැනුම් සම්භාරයක්. ලොවට ඉදිරිපත් කරපුු මාස්ශ්‍රේෂ්ට විද්‍යාය නිකොටෙස්ලා. නමුත් ඔහු ඉදිරිපත් කළ අදහස්. ීට අවුදු සියකට පමණ කලින් ඔ ඉදිරිපත් කරද්දි ඒ කාලේ මෙ තේරුම් ගැනීමට තරම් බුද්ධත් තිබුන්නෑ කෙටියෙන් කියනවා නම් ඔබට ඔහු මීට අවුරුදු සියකට කලින් විදුලි බලයෙන් දුවන රථවාහන ගැන අදහස් පල කළ. නමුතේ යථාර්ථයක් බවදධ පත්වෙලා තියෙන්නේ වර්තමානේ තවමත් සේට සීක්ව යථර්ථයක් වෙලා නැතත් අද යම් පමණකට එක ගැන සකච්ඡා කරනවා. ඉති එක නිසා කියන්නේ නිකොල ටෙස්ලාව ඇගීමට ලක්ුණා අදි ලෝක. හොඳ අපි කතාකරුම් විද්‍යාඥනය ගැන පොතේ. ටෙස්ලා උපතින්නේ ක්‍රස්වාශය එක්දහස් අටසය පණස්සායේදී ක්‍රේෂයාවේ. ඔගේ පියා පූජක තුමෙක්. ටෙස්ලාගේ වැඩිම කර්තාවයක් තියනි විද්‍යතයේ සම්බන්ධව මංඒ කිවීම කොදන්නවා. ටෙස්ල ඉපද පුදදු දවසක. එයා ඉපදිච්ච දවස එයාගේ ඉටපු ප්‍රදේශයේ ක්‍රේෂය අයහු ඉපදිච්ච ප්‍රදේශයේ විශාල අකුණු කුණාටුවක් තිබුණා. ඒ දවස පුරාම අකුණු දැවුව. ඒක නිසාම ඒ අකුණු කුණාටුව දවස ඉපදිච්ච නිසා ටෙස්ලට පෝට නමක් පට ැල්ල තිබ කුඩාකාලේ විදුලියෙන්නු පන්දරුවා කියලා. විදුලියෙන්නු පන් දරුවා කිය ත මදන්නනෑ දයිවෝප ගත සිද්ධියද්ද කියන්න ඔහු වැඩිපුරම විදුලිය ගැන තමයි ඕගේ පරීක්ෂණ කටයුතු කෙරුවේ. ටෙස්ලා ඉන්ජිනේරුවරයකු ලෙස අධ්‍යාපනය හදාරලා තරුණ වයේදී ඇමරිකාට් සම්ප්‍රේෂණය ඇමරිකාවට සංක්‍රමණය වුණා. ඇමරිකාවට ගිහිල්ල එක ක්‍රේෂය විල්ල ඇමරිකාව් හිල්ල පොතේ ඇමරිකාවේ ඔහු එකතු වුණා තෝම සල්වා එඩිසන්ගේ විදාගාරයට තෝම සල්වා ඩිසන් පරීක්ෂණ පැවැත්වේ ඩී කරන්ට එක ඔබ දන්වන් ඩ කර එක රෙක් කරන්න සරලධාරාව ගැන තෝමසල්වා ඩිසන් මේ දිරෙක්් කරන්ට එක සරලධාරාව සම්ප්‍රේෂණය කරන්න ඇතරම පුතේ සරලධාරාව සම්ප්‍රේෂණය කරන්න හරි අමාරු ඉදුරට සරලධාරාව දුරකට සම්ප්‍රේෂණය කරන විශාල ්කම්භැත්තිනම්ිියෝනි මහ ගණකම කම්බිවලින් තමයි සරලධාරාව දුරට සම්ප්‍රේෂණය කරන්න ඕනේ ඒ සඳහා විශාල විද්‍ය ප්‍රමාණයක් බෑවෙනවා. කොච්චර ගණකම්බිවලින් විදුලිය සම්ප්‍රේෂණයෙරුවත් සරල ධරාව සම්ප්‍රේෂණයක රන්නපුලාා පරම මිට තු මි දුුර දයි. එකනිසා සරලධාර ේකාලේ තෝම සල් ඩිසන් තමන්ගේ විද්‍යාරය හදල ඇමෙරිකාවි ප්‍රදේශවලට සරර්ලධාරාවෙන් විදුලි සපයමින් ඉතිී. නිකොල ටෙස්ලා ර්ධනය කෙරවා ප්‍රත්‍යාවර්ත දහරාව ප්‍රති්‍යාව දාාාවය තේ සර ධරාවේ විද තාාරෝපන එක දිවාව ගන් කරන එකක්නේ විදදු ක්ේ ෙක්ටොන ම්පේන ගන්න දාාව. ටෙස්ලා පෙන්වා සර ධාරාව ලෙස විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ බෙධහරින් නැතුව. ප්‍ර්‍යාවවර්ත දරාව ලෙස ධිවෝල්ටියතා අයටතේ විදුලිය සම්ප්‍රේෂණය කෙරොත්. ඉතා සිහින් කම්බිදිගේ ඕන ිලෝමිට ගන්න දරට විදුලිය සම්ප්‍රේෂණ කරන්න පුළුවන්ගේ. දැන් පොඩ්ඩක් අපි තෝම සල්වා ඩිසන් ගැත්මටි කින්තා කළ තියෙනවා තෝමසල්වාඩිසන්ගේ ක්‍රමයත්ක්ක මේ පොඩක් ගැටිනව ඔහු සරල ධාරාව පෙස්ලා ප්‍රත්‍යාවර්ත ධාරාව. පස්සේ මේ දෙන්නගේ මේ ක්‍රම දෙකාතරින් ඇත්තටත් විදුලිය සම්පේෂණ කරන්න වඩ හොඳ කුමක්ද කිණකිි තරන්ග ඇතිබුණා. ඉති මේ තරගෙදී ඇත්තටම තෝම සල්වා එඩිසන් සමහර වෙලාවට මේ ෙස්ලාගේ ප්‍රත්්‍යාවර් ධරාව එතරම් හොඳ ැහැකිල පෙන්න්නන්න. ඒරි අල්ි ඇතුම් ගෙනනල්ල ප්‍රත්‍යාවර්ත විදුලිය වද්දල මර්ණයට පත් කරලත් පෙන්නවා මේක හරියන් නැයි කියලා. ඒ වෙනුවට ටෙස්ලා එ අවස්ථාව කෝගේ සුප්‍රසිද්ධ ජායරූපයක් තියෙන ඔබ අන්තර්ජාලය නිරීක්ෂණය කරන්න ඔහු ප්‍රථ්‍යාවර්ත ධාරාවෙන් වැඩරන්න විදුලි බල්යක් අතින් අල්ලගේ නිදල පෙන්වා. නෑ ප්‍රථ්‍යාවර්ත ධාරාවෙන් හොය කියන හනයක් වෙන්නෑ කියලා අවසානයේ. ලෝක තරුන් ගත්තා සරල ධාරාව ලෙස විදුලිය සම්ප්‍රේෂණය කරනවාට වඩා ප්‍රථ්‍යාවර්ත ධාරාව ලෙස සිහිකම්ිදිගේ විදුලිය සම්ප්‍රශණය කරන පස්සව කියලා මේකින් පස්සේ ටෙස්ලට එඩිසන්ගේ විද්‍යාගාරය රැකයා වහින්මුණ. ටෙස් වෙන විද්‍යාගාරයක් ආරම්භ කළ. ඔවු ඒකේ මේ විදුලිය ප්‍රධ්‍යාවර්ත විදුලිය සම්ප්‍රශණය කරන ආකාරය පිළිබඳ. ප්‍ර්‍යවර්ථ ඩයිනමෝ ප්‍රත්‍යාවර්ථදාරා මෝටරය මෙම වැඩිදිවුණු කලා. ඉතින් පොත එම වැඩිදිවුණු කරලා. ටෙස්ලා තමයි මොලින් සංකල්පයක් විතරක් වෙලා තිබ ජලවිදුි ජලයෙන් විදුලි නිපදවීම. එක ෝකට සංකල්පයක් විතරයි වෙලා තිබේ ටෙස්ලා තීරණය කෙරවා ඇමරිකාට ප්‍රථ්‍යාවර්ථ විදුරිය දෙන්ඩෝනි කියලා නයගරා දියඇල්ල හරස් කරලා. ලෝකේ පලවෙනි ජලවිදුලි බලාගාරය නි්පාන. වෙ ලවිදුලි බලාගාරය ඉදි කලේ ටෙස්ලා නයගරා දිය එල්ල හරස් කරලා එක තමයි ලෝකේ පලවෙනි ජලවිදුලි බලාගාරය. ඒක හදල මුළලු ඇමරිකාවටම ප්‍රත්‍යාවර්ථ විදුලිය බෙදාහරිනකොට. ඇතරම ටෙස්ලට ඕනාවක් තිබුණ ෑ මේ කිසිස දෙෙකි මුදල් හම් කරන්න ඔහු හරිම පාර්ථකාමී සිතිවිල්ල තිබේ ඔුට ඕන වුුණා මේ විදුලිය නොමිල ෙලන්න පුුව කොම කියල ල්පනර ිනිස්සුන්. ඒ කාල ඔක කිය ම කියන එක්දස් අටසය පනැ විතරන අපි රජ තෙල්වා ගත්ති පොතේ ලෝක දැ මේ ඉක්දස් නමසය විසි ගණන් වල විතර මුල් කාලේ හරි එක්දාගැන විසිවිනිසේ බසේ මුල් කාලය වගේ හරි එතකොට මේ ඉන්දන ධහනය කරලා විදුලිය නිෂ්පාදනය කරන එක තමයි වැඩි අවධානයක් යොමෝමේ ටෙස්ලා හොයාගත්තා විදදු්චුම්බක තරන්ගයක් කරා පණිවිඩයවන්න පුළුවන් කියලා තැනකිල්ල තවත් ඇත තැනකට. මේක මුලිමහා ගත්ත ටෙස්ලා විදදු්චුම්ක තරන්ගයක් කරා පනිිවිඩිය වන්න පුළුවන් එක්තැෙගල තවත් තැනකට පුතේ මේ සංකල්පය ම මේ වචන කියන ඉතර කැමති නෑ මේ සංකල්පය ගත්තා එක හොරෙන් ගත ගැනව කැමති නෑ මේක ගත්තා ගුලි එල්මෝ මාකෝනි. ටෙස්ලාගේ මේ අදහස අරගෙන මාගෝනී ෙඩියෝ තරම්ගැත් දිගේ ත්ලාන්තික් සාගර රා ප්‍රථම වර්ත ශබ්දය සම්ප්‍රේෂනය කරලා ගුවන් විදුලි සම්ප්‍රේෂනය කරලා ගුවන් විදුලියි නිර්මාණය කර. නමුත් ලෝකයේ ප්‍රසිද්ධිය වුණේ ගුවන් විදුලිය නිර්මාණයරේ ගුගලියල්මෝ මා කෝොනි කියලා නමුත් ගුවන් විදුල හද ගන් විදුිය අන්තය ඇතුළ තිබවේ ටෙස් ලගේ මෝටර්. කොල්ල එක ටෙස්ලාලගේ සංකල්පේ ඇත්තටම කියනවාන ගුවන් ඉදුලියන්ත්‍රය නිර්මාණ කිරීමේ ගෞරවය සම සම වචයෙන් ගුගලල් මෝමාකෝනිටත් එස්ලටත් දෙන්නඩෝනේ මංක එක ව කිරුල්ලු නොපලාන් විද්‍යාවෙරාජු. එතරි නැවතු නෑ ටෙස්ලා ටෙස්ලා කල්පන කරෙන් ඇත්තරම ගුතේ මේ ගුවන්විදු තරගින් සබ්දය සම්ප්‍රශණයකොට වෙන්නේ දැම් දැන් මේමිකිහිතන්නකෝ ම කතාරනෙක බට විද දැන් විදදු්චුම තරන්ගාන්නේ එක රූපායන හර එමනැත්තම් ඔබේ පරිගණක යරා ඔබට ම කතා කරක කොහොදක වෙන්නේ. පතිේ මං කතාරන ශබද්දය මයික්‍රෆෝනි විදුදධරාව බවට පතන. ඔය විදුද්ධාරාව තමයි ගුවන්ලි තරංගදගේ ඔබේ ගෙතර තියන ඩිවස් එකට එකටවටහර ලැප්පකට හරි පරිගණකෙන්ක් හරි ඒකට එන්නේ. අවට පස ඒ දේ විදුද ධාරාව නව දනී බවට පත් කල වාගේගෙතර තිය ස්ිරින් ලැබ. ඇත මත සම්ේශන ශබදන මේ සද විදදුල බට පත් කල විදදුු ුම්බ රංගදගන්න දලි ුා විදුලි දාරාව. ටෙස්ල ගල්පනා කරනවා විදි විද් චුම්බ තරන්ග අදදිිගේ ඉතා ඇතර කුඩා විදුලි දරක්්‍යය වන්න පුළුවන්න ඇයි ලොක විදුලි රක් සම්ප්‍රශණය කරන්න බැරි. ටෙස්ල ඒසදා විශේෂයන්ත්‍රයක් සකස් කෙරුවා. විදදු චුම්බ තරන්ග අදදිගේ විශාල විදුලි ධාරාවක් සම්ප්‍රශණය කරන්නට හරිද. මේ පාවිච්චි කරල ටෙස්ලා තමන් හිටපු තැන ඉදලා කිලෝමිට පහළවක් විතර ඇතින් තින බල්බ දල්වන්ට සමත් වුණ. තමන් හිටියේ තැනනි දලා කිලෝමිට පහලක් විතර ඇතින් තිබිච්ච තැක තින බල්බ විදදුච්චුම්බක තරංගමගින් විදුරිය වස් වයර්නෑ රැහැන්් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කරලා බල්බ දල්වන්ට සමත් වුුණ මේ සිද්ධිය දැකපු මිනිස්සූ ටෙස්ලා ටිකුවා මෙ මායාකාරයක්. මායාකාරයෙක්. ොකද වයර්ර නැතුව විදිද චුම් කරන්න හැටපේෙනෑ මෙන බල්පත්තුවනවා ඉතින් පුතේ මේක ටෙස්ලා මේක තයන් චුම්භ ප්‍රේරණය තමයි මේක කරන්නේ. චුම්බ පේරණය සිද්ධිය කරන්න ටෙස්ලා ඊට පස්සේ මුළු ලෝකෙටම විදුලිය දෙන්න. දැ මේ මේ ක්‍රමෙන් මුළු ලෝකනව විදුලිය දෙන්න ඔහු කල්පනා කරලා ඔහු හැදුවා එකකාලිටපු දනවතක්ගේ මුදල්ලගෙන ටෙස්ලා කුළුණන. ටෙස්ලා කළුුණ අරමුණ වනේ ටෙස්ලලා කුළුණ හර විද් සුම්භ ප්‍රේණයක් ඇති කල්ලා පෘතුතිී වයි ගෝලෙට යලින්තින අයන ගෝලය හර මුළු ලෝකටම නොමිලේ විදුලිය බෙදල දෙන්න. නමුත් මේකට ඒකාල බිච්ච කංජතෙල් සමාග විදුලි බල සමාගම් විරුද්ධ වනාා ඔවන් කල්පනගරා මේ විදියට ටෙස්ලා සුම්බක පේරණින් ලෝකටම නොමිලේ විදුලි දෙන්න ගියෝ හරි ප්‍රශ්මයක් වෙන්නේ. එනිසා ව්‍යාපෘතිය අ සාර්ථක කෙරෙකවා කඩාකප්පල් කෙරෙව්වා. අදටත් තෙස්ලයේ හදපු උපකරණ කැන රහසක් යවා ඒවා ලෝකෙට නිරාවරණය කරන්න නෑ. මොකද ඒ අදට නිරාවරණය කරත් අදදවසේදී ලෝක විදුලි බල සමාගම් බිඳවැටවා. ලෝකේ කදතල් සමාග ිදවට ොකද විදුලිය නි්පානයකර අජතල් ලොන වෙරනෑ. ඉතිං ටෙස්ලාගේ මේ ලකු දටත් ටෙස්ලකුුණ න ු යවා ඇමරිකාවේ අදා ප්‍රදේශය ඉති පොතේ ටෙස්ල ගිති බිච් පුදදුම හැකියාව න්ටික් තියෙනවා. ඔහු ඔට පුදුමාකාර මතක ශක්තියක් තිබුණ පිටු දෙේසියක පොතක්වරක් කියයොත් නැවතේ පොත් මතකින් ලිවීම හැකාවක් ටෙස්ලා ති හරි ප්‍රභාශවර හිතක් තිබල තියෙන්නේ. එවගේ ටෙස්ලා භාෂා අටක් කතා කිරීම හැකියාව තිබුණ. ස්සිතු ලි කොය එක ලියන් ඇතුව ත්‍රිමාන පරික්පත මනසින් සකස් කිරීමේ හැකියාවක් මෙයාට තිබුණනි පුතුම කෙනෙක්. අසාමාන්‍ය බුද්ධයක්න එක.ඒවගේ මතමයි ටෙස්ලා නිදාගත්තය පුතේ හරි අඩුවේ මඳනඒක කොහොම වනාද කියන්න. ඔහු දවසකට පැය තුනකට වඩා නිදාගත් තනම් ඒ බෝම කලාතුරු කෙල්ලු. එක් වතාවක් ටෙස්ලා පැෑ අසූතුනක් එක දිගට නොනිදා වැඩ කරලෝ. ද සාමාන්‍යයෙන් නොනිදදා වැඩනට මනසට වෙහෙසයි ටෙස්ල කියලා තිනවා තමන්ට වැඩ කරනකොට මනසට කිසිම වෙෙසත් දැනෙ නෑ කියලා. ඉති පුදුමා ආකාරදේවල්. ඔය චුම්භ ප්‍රේරණින් විදුලිය සම්ප්‍රේශණය කිරීම මංකික ලෝකෙ කඩාකප්පල් කෙරවා කියලා විදුලු බල සමාග. ඒ යන්තම් වැඩිදියුණු කරලා තමයි අද ඔය ඔල ධන වස් චාර්තයෙන් වස් චාර්ස් එක හැන්ෆෝර් එක චාර්රය ප්ලක් කරන්න නැතුව උඩ ක්ම ට් ක ලති බම ුම්බ ප්‍රේනින් ාර් ල ාජ සදති නක තන දිත් වවෙන්නේ චුම්බග ප්‍රේන විදුවිධරාවක් ෆෝර්න එක බැට්‍රීලංග ජනයකරු. වස් චාජ සදලතියෙන්නේ ටෙස්ලා ගේර ංල්ප වැදිනර නමුතික වුණ ොඩලූ වැඩිදිියුණ කරලා ඇතර විදුලි බෙදන්න තාමත් කැමතිනෑ. ටෙස්ලා හොයාගත්තු හුඟත්දේවල් අදට අත්්‍රහසිගතයි. අදරත් රාසි ගතයි. ඉතින්පුතේ එක වතාවක් ටෙස්ලා හොයාගත්තා. ෘතිවිය ස්භාවිකම්පන සංක්‍යාතේ පෘතුවය ස්භාවිකෝකම්පනවින් පවතිම සංක්‍යාතයඒ හොයාගන ඒක පාවිච්චි කරලා ඇමරිකා එක්තරා පාන්ත්‍රයක කෘතිම බූමිකම්පාවක් ඇතකෙරට ස්ක්ල පුතුම වැඩතෝකයක් කරේ. හරි එක වෙ ගෝප අතයක් ගල ොඩ නැගල්ල ස්භාවකම්පනංකයාතය වෙලා ගොඩනැගල්ල තුට ගිල යන්ත්‍ර කොඩට හයි කර මෙම හයිකර තත්ර ක ප න ගො ගල ගස්සන පටන්ගත්ම ස්භවිකපන ංක්‍යතය මේ එකර අනුනාදේ පාවිච්චි කරේ සංකල්පය හරි මිනිස්ුදුවන පටන්ග ගඩ්නගෙල් ඇතුුමිය මයා කාරෙක් කියලා. එවගේ එවගේ මතමයි ට්‍රාන්සිස්ටරේ මූලිකකාද සිරිිපත්කය ඔබන ද එෙට්‍රොනිික විද්‍යාවේ මේ පරිගන කොල මූලික උපාගගේ ට්‍රන්ස්ටරි මූලික අදා සිදිරිිපත් කරේ ටෙස්ලා කියන ඕනන් ටෙස්ල ගැන කියන්න මට මේ පෑ දෙකම පුළුව. ඒ තරම් අති විශිෂ්ට සේවාාවක් කර මේ අසාහය විද්‍යාත්ඥයක් ක්‍රිස්තු වර්ෂය එක්දස් නම සය හතලිස්තුනේද. ඇමරික්කාවේ හෝටල් කාමරයකෙද. සධාට මේ ලොකින් සමුගත්ත ඔහු අවිවාහකයි ඔහු තමගේ ජීවිතය අවසාන කාලය ගත කරේ හෝටල් කාමරවල නිදහස තනයම ජීවත්තුනේ ඇතම ඔහු මියගීින්තිනො කවරුද දැනගෙන ටියත්නෑ උදේ හෝටල් කාමරේ සේව කැවිල්ල පිරිසුඳදු කරන්න යනකොට තමයි ටෙස් ලගේ මාලසිර දුටුවේ ඔහු නින් දෙම මේිය ගිල තිබුණ. ඉතින් මේ තරන් විශිෂ්ට සේවා කරම විද්‍යාඥ නම සියහත ලිස්තුනේ ජනවාරි හත්වෙන්ද මෙල සධහටම සමගත්තා ටෙස්ලා මියගිය වහාම ඇමෙරිකා ්බ අයායතනය ඕගේ නිවසට ගිහිල්ලා ඔහුගේ සටහන් සියල්ල ගත්තා ඒ නැවත ලෝකෙට නිරාවරණය වන්න නොදෙන් ඔුගේ සටහන් ඔ ඉතාල්ප ප වශයෙන් සට ඇතිේ ඔුගේ වැඩියරි ඇතිමේ මොල එක කරු එ සටාන් සියල්ල වෙන් කරලාරගෙන ඒවා ඔහුන් රාසිගතව තියාගත්තා. එ උගත් දෙයක් අදරත් ලකගේ නිරවර් නෙවෙලා නෑ ටෙස්ලා තමන්ගේ මේ මෝටරතකරර්මාන්ට ටෙස්ලා සමාගම විය කරෙවා අද වර්තමානය ටෙස්ලා සමාගමයේ සභාපති මස්ක මහතා මගේතන්නේ ංත ලියෝන් මස් මහත ගැන ඔබට අපේ තාර්ක දුශාන්ස වැනිසටාන කරගෙනාව ලියොන් මස්ක මහත කිව්වා මේ ළඟදී. වර්මමානය වනි ටෙස්ලලා හිටියන ටෙස්ලා සමාගම අත්කරගෙන තියෙන දියුණු ගැන ඔබ ඇතරම සත්තර වෙනකට ඇත්තට මෝව ොකද වර්තමානයේදීත් ඉල්ලෙක්ට්‍රික් වාහන් නිෂ්පාදනය කරන්න තයි ටෙස්ප සමාගම වැඩිපුර අවධානයම් කණන වගේීම අඟාරුමත ජනාවාස පිහිටවන්නට ටෙස්ප සමාගම ඒන් ටෙස්ලාගේ සංකල්ප තමයි මේවා. ටෙස්ලලා අවුදු සිය කිසරහට හිතුව විද්‍යා. ඉති නිසා මිශ්‍රේෂ්ට විද්‍යාත්නය ගැන මට ඔබට කියල දෙන්න තියෙන ැ බහොයි නොත් කාලෙ සීමමිතයි මට ඔබට කියන්න තියෙන්නේ මේ විද්‍යාඥයකි විශේෂත්වයේ ඔහු අවුරුදු සීයා කිදිරේ දැක්කා. ඔහු කරපු ඇතැම් කාරණ ඒකාල්ට නොගැලපුනත් අදටත් ටෙස්ලාවාපි ආදරයෙන් මතක් කරන්නේ. ටෙස්ලා විද්‍යාවේ ඔටුණු නොපලන් රජුකිලප්ි කියන්නේ. ඔහු ඒ තරමට අදට ගැලපෙන දේවල් පවා මීට අවුදු සියකට කලින් ප්‍රකාශකරපු නිසා. එනිසා ඔබත් විශිෂ්ඨ ලෙස තමන්ගේ මනස මෙහෙවෙලා. අදට ොගැපුනත් අනාගතය ගැන හිටලා වැඩ කටයුතු කෙරුවොත් ඔබටත් සාර්ථක පුදගලේ බවට පත්තින පුළුවන්. දැනුමට යමර. හොඳයි දරුවනේ ටෙස් ලගේ කතාවේ පස්සේ ඔන්න අපි අද ප්‍රශ්නපත්තරයට ආවා.පුති අද ප්‍රශ්නපත්තරේ මම හොඩි වැඩක් අද කරන්නත් එක්කේ ඉන්නේ. එක නිසා මද ප්‍රශ්ි පත්තරයේ පහුගේ විභාගවල පහුගේ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රශ්න දෙකක් ඔබට අරෙනවා ප්‍රශ ත විද්‍ය ශ්න ති විද්‍යා ප්‍රශ්න තාත්ම වැදගත් බෞති විද්‍ය ප්‍රශ්ණ කි වේ කලින් පස සාච්චාරන්නත් බලාපොත් වෙනවා මේ ජීවවිද්‍යා ප්‍රශ්නයට එන්න ම ීරනකර පොඩක් ළම හුගක් මගගේ ඉල්ලීම් ලතිම පොඩක්ම පද්ධති යන පොඩ්ඩක් කියලන්න කියලා ඒක නිසා මේ බලන්න මේ තමයි අප පලවෙනි ප්‍රශ්නය මේ පලවෙනි ප්‍රශ්නයට එන්න කලින්ක් පුතේ අපි ආරජීරණ පදධ තියන්නේ තියෙන්නේ නිසා මම කල්පනා කර ඔයාලට ආර ජීරණ පද්ධතිය චුට්ටක් කරන්න කියලා හොඳයිනේද ආහාර ජීරණ පද්ධතිය පොඩ්ඩක් උගන්න්න කියලා පොඩක් මතක් කරන්න ඇතර මේ පැහතරක විතර පාඩම ආර්ජින පදදිී සම්පනණව ගන්න ඕන දැපන පැහතරක් ගන්න බෑනි අප කෙටයම් ඔබ දන්නවා න මේ නේද හ දන්න දේ කෙටියම් මතක්කරගෙනමු. නො එනිසාගේ ආහරජිණ පදධතිී පතයේ පහල කොටස හරි මෙති එන්නේ එත කොට ඔබට පේනවා. එනිසාගේ ආරජීණ පද්ධතිය දැ මෙහෙම හරි. එනිසාගේ ආරජීණ පද්ධති ආරම්භවෙ මුොකෙන් ආරම්භ වෙන්නේ. එය මුකේ ආරම්භ වෙලා ගුදයෙන් අවසන් වන මොකේ නාරම්භ වෙලා ගුදේ අවසන් වන ොකේ නාරම්භ වෙලා ගුදේ අවසන් වන නලයක් ආරජීන පද්ධතිය ආරජින පදධතිී මුලිම මම කෙටින් කියන්නේ ආහාර ඇතුළත් කරන්නේ කතේ මොකේට මොකේද ප්‍රධාන වශයෙන්ම සිද්ුවවෙන්නේ ආහාරය බෞතික ජීරණයේ ඔබ දන්නවා මොකේ මයින් වෙලාතියෙන්නේ ඉයලින් උඩුහන්ුවෙන් මෙ ති උඩහුව උඩුහනුව. ඌෘර්දවහනුකස්තිය කියම එකට කියන්නේ. උඩුහනුවමේති උඩුහනුව හ උඩුහනුවේ හරද පහලින් යටිහ පහලින්ති නොමකක්ද යටිහනුව. උඩුහනුව සහ යටිහනුවෙන් තමයි මයින් වෙලා ති හෙලින්සාහ පාලින් අදෝ හනුකස්තියයි ඌර්ද හනු කස්තියයි. දෙපැත්තේෙන් මාාංශල කම් මුල්ල දැ මෙතනේ අපි. තිපති රතියන්නේ දෙ පැත්තේ මංශල කම්මුල් වලි මාංශල කම්මල්ලුව. හරිද ඒවගේ මකේ තියනවා වැදගත් දෙයක් දත් දත්තියෙනවානේ ඔබ දන්නවාත් මේ තිනි ත් දත්වල මිනිසාගේ දත් විශේෂණ පද තුනකින් හඳුවා. මනිසාගේ දත් විශ්ෂම ධන්තිීයයි කූපදන්තීයයි දීවාරධන්තීයයි. මිනිසාගේ දත්වල ඔය විශේෂ පද තුනක කියන්නලවා. විශ්මදන්තීයයි කූපදන්තීයයි දීවාරධන්තීයයි. මොකදපුතේ මේ විශ්ෂම දන්තිය කියන්නේ. මිනිසාට තියනවා එකිනෙකට වෙනස් දත්වර්ග හතරක්. කෘන්තක රධනක පුරස්්චාර්ුවක චාරර්ග කියලා දත්වර්ග හතරත්වයෙනවා. කෘන්තක රධනක පුරස්්චාර්ග චාර්ග කියලා එකිෙකට වෙන දත්වර්ග හතරත් නොදැන් අපි බැලුවොත්තේ මයාගේ දැ මෙයා මෙම හිනා වෙලා වගේ ඉන්නකොට මේ තියන කෘන්තකදත් ඔය කෘන්තකදත් ටික තමයි ති පහලක් දයනවා මෙන කෘන්තකදත් ර කෘන්තකදත්තුල ගන හර කඩනයක කඩනයක ඊළඟටති නොම උල් වගේ රධනකදත් මෙන්න මේේද පැත්ත මෙන්න එන්න මේ හ හරි රදනක ඔන්නයිටි රධනකදත් හරි රධනකත් ඒ රදනකදත්පතේ උල් අර දැන් යි කොටින්ගේ මර උල්ල එකකරතියෙන්නේ ඒ රදනදත් එවංකානේ ආහර ඉරනයක කෘන්ත්‍රරදත්තරින්කාන ර කඩනයකයි කපනයකයි රධනකදත්වලින්කාන ආහර ඉරණයක ඉළඟටති නෝ පුරස්චාර්ුවකදත් පිටි පස්සට වෙන් පිටි පස්සේ ම උඩ ඇද මිතර පන පුරස් චාර්කදත්මති නො පුරස් චාරකදත් පුරස් චාරක දත්ැන පැත හරල පෙන්න්නොට ත් ලේසි මෙන මෙහි ටික ඔන්න ටි පුරස්චාර්ෝක දත් පුරස්චාරක දත් ඒවන් කන අහර තලනක තලනවා තල බලන්නක අප ඇගේ කටේ තියන ඒවා කඩන්න කපන්න ඉලන්න තලන් ඊළට තිනවා චාරුක දත් රචාරකදත් ලඟ ති චාකද මේති චාද යතින ආහාර අම්ඹරන්න අඹර දැව ශාකභක්ෂකයන්ගේ බහුලයි ද මාංශභක්ෂකයන් වැඩි අඹරන්නය ඉරන්න රදන දත්වයනෙ කොටින්ගේ සිම්මියන්ගේ දැන්වේ ගවයන්ගේහි චාර්කදත් අම්ඹරන්න එතට හාර කඩන් කපන් ඉරන් තලන්න අම්ඹරන්න දත්තියන අපට හරි දත්වයන පුතිේ ඒකනි සතමි කැනෙ අපිට තිය විශ්වම දන්තයේ ත්වර් හතරයි විශ්ම ධන්තයයි මනිසාද. කූපධන්තියයි මොකදස කූපදන්තියි කියන්නේ පොතේ මිනිසාගේ දත් මේ හනුවේ කුහරයක් ඇතුළ ගිල්ලතියන්නේ. මේ හනුවේ කරකල දක් ගිල තින පුලන් මේ අයින් කරගන්න කොට බල මුදයි කර කෑලි ගලුමුවද. ඔයද බලන්ඩකමේ අර විදුරමස්තික අයිංකලාම මෙන්නම මේකයිංකලුත් තව පොඩ්ඩක් බලුළු අන්න පේනවා අධත්ත. දැක් දැන් අපිට පෙව්ුණි මේටික විතරණචොච්චර ඇතුළට තියෙනට බලන හනුව කුහර ඇල ගිල්ල තියෙන්නේ හරි අ අනුව කර ඇලම මේ ිල්ල තියනෙි දැම්න්න මේකෙත් මම් බල පෙන්හ මේකෙත් පෙන්න්න දැ මේ හනු අර පට පේන ද ේට ර ටක න්න විදුරමයන ල න විදුරම නි පාිල ගැලේ හද දැම් මේටික තමයි පිමතින්නේ යන්තන් හරි දත බලන්න කොච්චරද කියලා ඔන්නයින් කරනවා ඕ ව අන්න හරි කුවර හනුවේ කෝරය ඇල ගිල්ල තියන අපි කියනා පොතේ මිනිසා දත් කූප දන්තියයි හනුවේ කහර ඇත්ල ිල්ලතියන කූප දන්තියයි ඊඟටර දීවාරදන්තීයයි හරි දීවාර දන්තිය මිනිසා ත් දීවාර දන්තීයයි ීවාර ධන්තියයි කියන ොකක්දස කියලා ලැමෙක් අයි ීවාර්රදන්තිය කියන මොකක් දෙෙස ොතේ දීවාර් ධදන්තිය කියන්නේ මිනිසගේ හටගන්නවා ජීවිතකාලේ දත්වාර්ග දෙක් කොලගේ ටක් නැති පොඩිකාලදති හොනාදේ පොඩිකාලේ හටගන්න කිරි ත් විස්සක් තියම පසේ අවෞරුදුව හතක් කටක්වගේ නමය අදහැ වගෙනු ැටනවා වැටලාටක න ස්සිතිි දත් තිස් දෙක් තියන තාම තිස් දෙව දතනගැවල ැතු ඇති හරි වැඩු මනසකු තිස් දෙගත් යනේ දීවාර්වාර දෙක කිරි දත් ඇතිවනවා දීවාර්ර දන්තිය ඉලට මේ මොකේ තියෙනවා පොතේ දිව පේශිමේ දිවා. ඒ දිවෙන් කරන්නේ ඇතරම රස සංවේධනය කරනවා ඊට අමතරව ආහාර කේට ඇත්තෙක්ක මිශ්්‍ර කරනවා. ඉතින් මුකේ ඇතුළ එකක මකව ආරේ යාන්ත්‍රික ීර්ණිනි හර කඩෙනවා කැපෙනවා. තැලෙනවා ඉරනවා අම්ඹරනෝ ඒවා වෙන්නේ වටක් කිය යාන්ත්‍රික ජීරණී. ඉලටේ ඇත්ති මිශ්‍රරන හැබයි මුකේ තුළ දිව හාරේ රසායිනික ීර්ණය අරඹබෙනවා. මේ මුකේ තියනෝ කේට ගන්ති. පෙන්න්න න්නම් කේට ග්‍රන්තිය ගලන්ට. මේට ත් පම ගලවන් කේට ග්‍රන්ති බල. මේතිය මෙන්න කට ග්‍රන්ති මේ අර උගනට ඇති මෙ මෙහතිය රද මේති කේට ග්‍රන්තිව මෙන්නේට ග්‍රන්ති. හරද ඔය කේට ග්‍රන්තිවලින් හර මෙ මේ හරි යත්තියෙන එකත් හද මේ කේකනම් අස්ති කේට ග්‍රන්ති වලින් ශ්‍රාාවය කරන කේටය ශ්‍රවය කරන කේටය කේටය. එ කේටේ කටේ තියනකොට ආහරත්ථිකමිසුන කේටේ තියෙනඇන්සයිමය ඇමයිලේස්. කේට මේ ඇමයි ලේසිවත් එකට ලස්සන්න වචන පොතේ තියෙන් ඔබේ පෙළ පොතතින් ටල. ටයලීන් එන්සයිමේ පොතේ ටයලින් එන්සමෙන් කරන්න මතක තියාගන්න පිස්ටේ මෝල්ටෝස් බවට පත් කරනවා. මුකේද ප්‍රෝටීන් ජීරණය වෙන්න ඔබ කන කෑමලතිින් ප්‍රොටීන් ජීරණය වෙන්න. ලිපිට ජීරණය වෙන්නේ නෑ. ප්‍රටීන් ජීරණය වෙන්නේ නෑ. ලිපිට ජීරණය වෙන්නේ නෑ. හරිද. මොනස ජීරණ ව පිස්්ට හර කෑවත්ඒේ කන බාත් පාන් එතකොට ඉන්දියප් හරි ඒවාගේව කෑවත් එම පිෂ්ටේ පිෂ්ටය මේ කේටේ තින ඇමයි ලේ සේන් සයිමේ. එහි අර්ධ ජීරණ පලේවන මොල් ටෝ ට ප න පිට ර යිසක ට පත් ක ද ම ගක් ට ග පන ොට පැ සක්කන්න හ ල පිට්ට ගක් ක ලාප නට කේට යන. ටයි යි ලි පිටේ ෝල්ට ෝස් ෝල්ටස් ොඩට පැම්රසයි ඉපට පෙර ගති කිය හොදයි. ඊලඟටල් මේ ආහාර මොකෙන් පස්සේ ඊළඟ ටයන්න්නේෙ ම මේ මනැවත කියවා මට එක්මට කියනවා මොකේ පසේ ග්‍රසනිකාව හරහා ග්‍රසිනකව කියය ආර මාර්ගලත් සොසන මාර්ගරත් පොදු ප්‍රදේශය ග්‍රසනිකාව හරහා මෙන බලන්න හරි ග්‍රසනික රා මොකේල්දලා මේකයනවා මෙන්න මේ අන්න ස්ෝතයේයට අන්න ස්ශෝතයට ගලනාලය කියරත් කියනවා ගලනනාලේ දිගේ ආහර ගමන් කරනවා ආර ගලිය. එඒ අතර තුරත් අර පති රශයක පර සිද පිස්ටේ මෝල් ටෝස් බව් පත්නවා පිස්ට ෝල් ටෝස් බව් පත්තන ොක් ටයිල නන්සයි ප්‍රතික්‍රයාකරන්න භාෂ්මික මත්දයක. කේටේ භාෂ්මියි. කේට හෙවත් කෙලා බාෂ්මිකයි. කේටේ පචගේ පියේ චතයි දශම හතරක් පිතර. එිය චයි ද තර ත න් ාෂික මාදේද මයි ටයිල නිසම ක්‍රාමක වෙන්න හරි එදි පිටේ මෝල් ටෝස් එක මිමට න ඊ ලඟට හරි. ඔන්න මේක යන ගලනාලේවත් අන්න ශෝතය ගල නාලිකර මේකදික ආර ගමන් කට ක්‍රමාංකුංචනයකින ක්‍රියාවලි ක්‍රමාංකංචනය කියන පුතේ මේ ගල තිනි සිදු පේශ වලින් දැ මේ හරි ආරුගුලිය තියෙනකොට මේ හරි පේෂ සංකෝචනය වවා. මේ හරිබේ සංකෝචනයට ආරගුලි පල් හතල් වනවා තල්වත්හලින් සංකෝචනය වෙච්චාය ඉහිල්වෙල ඊට පහලින් ආය සංකෝචන තර ආරගුලිප ආත් පහට තල්ව වෙන. ඉට පස ඒ සංකෝචනය වෙච්චාරි හිල් වෙල පල ංකන ද න ංකෝචන හිල්වීම සංකෝචන හිල්වීම සංකෝචන හි සංකෝචන හිල්වීම දී පිවෙලට මේ ලස්සන් ආ ගුලිය ල්ු කරන ල්ලු කරගෙන ල්ලු කරන ල්ල රෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ පහල තියෙන කොටසට ආමාශයට. ඔන්න අපි දැම් පහල තින කොටස්සවලට අන ආමාශය කෙලිින් කල බලන ඔන්න පුතා ආමාශය හරද ආමාශයේ කෝස ආමාශ්‍යය පේෙන්නෑ. පේෙන්නෑ තින රස්කූඩුව. රස්කූඩුව පර්ෂුකූඩුව රස්කුඩුව ඇත පර්ෂුකූඩුව හරි මේ පර්ෂකූඩුව ඇතුල තමයි පෙනහලු දෙක හරදේම ආරක්ෂිතයව තියෙන්නේ අපන්ගේ වැදගත්තාවව හුගක් ආරක්ෂාකාරීව තියනවාොදැ ොලේ කියයනෙක් කිස්කබල කපාලේ ඔලුට්ට ඇතුළේ ආරක්ෂා වෙලා ඒගේ පුතේ මේ හරදේසා පෙනනලුත් ප අපේ ශරය වැදගත්තවය නිසා ඒ ආරක්ෂාරනම පර්ෂකූඩුව තියෙනවා තේ පර්ශෂකඩුව ඇතුළේ සමර කාර්ජින පදතිාව යම් පමලට පිට තිනව වෙන. මේ පෙන ලුද දෙක ෑැමතන අප ගත්තේ ආරජින පදිති නිසා කොට සැටිමික තියෙන්නේ හරද න තිේදාව මේ හිර යෙන්නේ. හරුද. දැන් අපි ආමාය බලනන්නන්න පුතෝමික ගලවන්ඩෝනි පොටක් න ලෝුණනේද ඇැස්තිද ගලෝමුද ගල මේ පර් පාර්ෂ පාර් මේ ඔයිට කැඇති කෙලවූ මුක්කොම ගලවන්න පායි පවන නේද හරි. යැලවවා දැම් බලන්න අ අ අන්නශරෝතය ඇවිල්ලා මෙතනිින් කෝස පුති මේ අක්ම විස්රයින් ති නිසා පේන අනස්ෝතය එක සම්බඳන්තන මක ම් පොඩ්ඩක් දැම්පේ නවත මෙ ඒත් නෑනි හ ඔති ඔන්න ආමාචයට සම්බන්ධයෙන තැනවා අක්ම වයින් කර. හර අරක්මාවතිබුණ අක්ම මෙන්න අනශලතය ඇවිල්ල ආමාචයට සම්බන්ධය. ආර ගුල ආ ාව ම ප්‍රති ාව න ම ප්‍රතික්‍ර ාව පිට ස ම ොල් ෝ ච් නවතින ඇසේක නතින මංකව ටයිල නි සැයිම ප්‍රතික්‍රයාාන භාසික මද කියකිලා පපුතිේ මාශය ආමලිකයි. ආමලික මාධ්‍යේ අර එන් සම ක්‍රයාම න වැඩේ නවතින. ඒ එතකට ඔක් පිට මෝට ල නන. ඔන ුට ොක්ම කන පිෂ්ට අපි වැඩියරන්න විස්්ටර බත් පාංක් නේද ඉන්ද ඔගගේ නන්න තක ගඩ ිස්ටේ න තකර ොක ද හපලා ේික න තික ිස්්ේ සු ප්‍රමාණයක් තමයි මෝටෝස් ව තිර ය ප්‍රතික්ා වන්න බෑ අයි රතැක වෙනවා මෙතන වෙන්න බෑපෘති මොකද ආමාජමික ටයිලි සමට ියාම වන්න බ හරි. ආමාශෙටාවට පස්සෙ පතේ ආමාශයේ හරි. මේ ආමාශය තියෙනවා හරි බිත්ති ආමාශ්‍ය භිත්තිය පේෂ තියෙන. ඒ ආමාශ්‍ය බිත්තියේ පේෂි සංකෝචන නිහිල්වෙෙන්මලා ආපු අර ආහාරය හොඳට තව තලපය වගේ කෑලිවලට කඩඩක් ආමාශය ඇතුළ කලවන් කරනු කලවන් කරනු එක අපිට දැනෙ නෑ අපි කෑවට අපි දැන නෑ ආමාශ ඇතමි කැලන කියල මාශ බිත්තිය පේෂ සංකෝචනය වෙඩි අරාපු ආරය තව තව පොඩි පොඩි කෑලිලට කඩකඩ මේක ඇතුල තලපය වගේ තලපයක් වගේ මේම මිෂ්්‍ර කරනවා එකට එක ආමාචතුරත් පොඩි න්ත්‍රක ජීණයක් සිද්ධ වෙනවා. ඊළංගට මේ ආමාශයෙන් ශ්‍රාවය වෙනවා දර වූ යිඩ කෝරික් කම්ලේ සාද හි කලෝරි ම්ලේ ශ්‍රාාවයෙනවා ය හයින්ඩ කලෝරිික් කම්ලෙන් වැඩ කහිපයක් වනවා එකක් ආහාරය තින විශවභීජ විශයනවා. එකක ආමාචය තු මාධ්‍ය ආම්ඩි කරනවා තුන ආමාශයෙන් ශ්‍රාාවන එන් සයිම සක්ලිය කරනවා. ආමාශෙන් ශ්‍රාවය වෙන එන්සයිම සකිය කරනවා. හරි ඊට අමතරවා ආහාරේ යකඩ අවශෝෂය පහස කරන හට ෝරරි කම්ලි ආර යකඩ අවශෝෂනය පහස කරන හ ක ෝරරි කම්ලි ඔන්න කාරෙන් කිපය හිට ෝරරි කම්ඩි කන මාශයෙන් ්‍රාවයෙන අමාශෙන් ශ්‍රාවයවා තව එන් සයිමයක් එන් මක් ්‍රවන පොඩි අයගේ රී කල ෙන්න්සයිම ්‍රවයවා එක කිරි කැටි ගැසීම තමයි කරන්නේ ලොකවායගේ ශ්‍රාවයවෙන්නේ ප්‍රධාන වශයීම පෙපසි ෙන්සයිමෙන් පපසි ෙන් සයිම න පොටන ොලිපෙප්ටයිඩ බව් පත් කරවා පොටීන හි අද ජීර පල වෙච ොලිප්ටයි බවට ත්ක් පොිප් යි බඩ පත් කන තමයි මාශච ්‍රවන පප්සි ෙන් සයිම කනකන ප්‍රටීන තමයි මාච්‍ය ීර්ණය වන්න. ප්‍රටීන අර්ද ීණය පල බට පත් වන පලිප්ටයිඩ බට. හොද ඊට පස්ස මොකද වෙන්නේ මේ මනවාද මේ කහ පාටතියෙන් කහ පාටති තෙල් බඩේ තියන තෙල් අපේ ඕනම කෙනෙ බඩේ තෙල් තිීමමටක බඩ ලොකුවට තිෙනවා කියැන ෙල්තත්ටු ලොකු කියෙකයි. නතු ආහරමාග ලක්කවෙලා නිවේසාමාන්නේ තෙල් වැඩීවාඩේ මේදන කහාට තෙල්ටත්තුම පි අයිකර. මේ ඉන්කර සමමාරය ප්‍රේෂන් කලත් බඩි වැඩිය නම් තෙල්ටවා ඉන්කගයි හරි අන්න දැම්පේනවා අට්ටිය එතකොට මේ මොකත් මේ තමයි පිත්තාශයේ පස්සෙ කතා කරනු පිත්තාශය හරද දැන් මට ඕන වැදගත් කෑල මේ මහන්ත්‍රේ මහාන්ත්‍රය මෙදිරි මහාන්ත්‍රය මේටික මහන්ත්‍රය මෙතනින් පටන්ගත්තම් මේටික මහාන්ත්‍රය මේක ගුද මාර්ගය ගුදෙෙන් අවසන්ෙන් මේ ගුද මාගය මේ ගුද්ද තිනි කුඩාන්ත්‍රයේ. නමුත් දැම් මට ඕන කර ආමාශයෙන් ඉතුරු කැල් පෙන්නේ මකද මමාන්ත්‍ර ඇැල නිස මේ එක කතා ඉං කරනොවා අන්න දැම්පේ. දී හරද මන්ත්‍රයේ පස පට ර ට නි කුඩාතයේ තිී උක්කම කුඩාත්‍රමේ ක්ම ුාන්ත්‍රයේ රි මමාත්‍රම ආමාශයෙන් පසේ ආමාශෙන් පස්ස ලටකන ුඩාන්ත්‍ර තිනි පති ුඩන් ත තතිර පට අරම ක්කමි කුඩාත්‍රේ සැක මහන්ත්‍රය කල එකන මේ අර ත තිිච්චකයි ටකයි මහන්ත්‍රය මහතයි මහත්‍රටයක් නලේ ම පින් පොඩි නට නල පොඩ පොඩි ඒව කුඩාන්ත්‍රේ. ආහර මාර්ගය දිගම කොටස කුඩාන්ත්‍රය. ආහර මාර්ග දිගම කොඩසම කුඩාතේ. දිගම කොඩස කුඩාන්ත්‍රය හර දිකුට කුඩා ත මතරම පම කඩාන්ත්‍ර පටන්ගන්නේ කුඩාත්‍රේ ආරම්ම කොට සියකුරක් වගේක්්‍ර ලා ගලන්ටේවා. සයකොරක් වගේ වක්්‍ර වෙලා තියෙන්න්නේ අන්න එකට කියන ග්‍රහණය මකලති කියන්නේ ග්‍රහණය මේ යනි පුතේ ග්‍රහණීය ග්‍රාණය ග්‍රහණය පසේ ඊල්ළගට තියනවා ඔක්කොමට අනික ඔක්කොම මේ ගුඩේ බඩවල්ි සාමානය කියන මනි බඩවැල්ික තියන්නේෙ ඩැල්ල තියෙන්නේ දැ මේ නි ්‍රහණිය එක තවයි කුඩාන්ත්‍ර ආරම්භක කොටස ඉලඩ මේ මැධරී තිනව සුන්්‍යන්ත්‍රය ඊරපජ අවසාන කොඩදු ශේෂාන්ත්‍රය උඩාන්ත්‍ර අවසාන කොට ශේෂාන්ත්‍රයේ සුන්‍යාන්ත්‍ර ශේෂාන්ත්‍රයේ ාන්ත්‍රෙන් පන මති න්තිම ේාත්‍රයන්මටි තමයි මහන්ත්‍රයේ තරි මහන්ත්‍රේ පටන් ගන්න ශේෂාන්ත්‍රයේ මහන්ත්‍රය පටන්ගන්න තැනම ලොකුවට ඉදිමිලා තියෙනවා එකරි කිය උන්ඩුකය උඩුකේ උන්ඩුක පොඩි නැට්ටක් වගේ ති ොම නැට්ට නිපේෙනත් මේ පොඩි නැට්ටක් වගේ තිී ඒකට කිය පොතිේ උන්ඩුක පුච්චේ උඩුක පුච්චයහරිඇපෙන්ඩික් ඒ උන්ඩුකේ ඇපෙන්ඩික්ස් අරරි මේ උන්ඩුක පුච්චේ සමාරක් වෙලාවට මේ පොඩි සුන්්දු ජීවිී ආසාධන වෙන එකොට මේ එක වේදනාව ඇති වෙන. ඉදි මනෝමක එකතකට කියෙන්ඩික්යිියි තරනත් උඩුක පැහදිලි එතොර පුොතේ උන්ඩුක කැනෙ කුඩාන්ත්‍රය අවසාන කොටසවන ශේෂාන්ත්‍රයේ මහන්ත්‍ර ටන්ග මහත උුක කිය උඩු පුච්ේ කැෙ පො චක න ට සිංහලෙන් ර උන්ඩු චේ උඩු කිය පොරි ැටි කැල්ලගේ ත උන්ු ච්චේ යි පසන සිංහල වචා ඊළඟට ඔන්න මහන්ත්‍රේ පටන්ගන්න මහන්ත්‍රේ හිමයනම් හරි එතකොට අපි නැවත කොඩා ආයමුලහූපයක් ගම් හරි මේ විදියට හරි ඊළඟෙට දැන් අපි මේකේ අරම පටන් කරන්න මේ තින අක්මාව අක්මවතුලින් ආහාරයන්නේ. එමට අක්මාවත් ආර්ජීමිට හර පවැදගත් අවඇ. අක්මවස්ස මේ තියන මේ පොඩියක් එක පිත්තාශය පිත්තාශ. ඒක නොරුණු ආහාරයන්නේ නමුත් ඒකත් පැදග. ත ආහාරයන් නැති ආර්මාර්ගියට ආර්ජිමිට පවැැගත් ගන්ති කීපඇතිේ ආහර මාර්ගිට අයිතිනෑ. ආහර යන ගමන්මාර්ග නෑ මොවදේ කේට ග්‍රතිකට ගන්ති ඇතුලින් ආරගී න කේට ගන්තුලින් කේටේශාවය කළ මුකේට ව්වා මුේදගේ. අන්නස්ූතතිදි කියෙනාවේ ඒවාගේම මයි තව ආහාර නොයන්න එක ආහර මාර්ගයට අයිති නැති ඒවනාට ආහාරජීණ පද්ධතිටයිති කොටස් තව තුනත්තියම අක්මාව අක්මාවම ැද තින පිත්තාශේ තවක් කෙනෙ කියෙන හැගිලා ඉන්නේ කවුදේ ග්‍රහණියකෝ සර්ග්‍රහණය. ග්‍රහණි බන්නම ොඩ හරු පොඩ්ඩමටකින් පස් පිටිපස්සට හැරෙන්න්න කියලා මෙන්න තිය නොමී ගහනිමි මේ තියෙන්නේ. ඔන්න ග්‍රහණය ග්‍රහණය හරද මේක ග්‍රහණී ඕක යෙන්නේ අරරි අ්‍යාශය ග්‍රහණ අ්‍යාශය රි අග්‍යාශය අ්‍යාශට කැන අග්‍යාශයේ. අග්‍යාශය තියෙ ග්‍රහණනි වක්්‍රේ ග්‍රහණය කැන්නේ කුඩාන්තය ආරම්භ කොටසරි ග්‍රහණය ග්‍රණික වර මෙති තිි සිය කොර වගේ කැන පති එ ග්‍රහනි නැම්ේ තමයි තියෙන්නේ තවත් වැදගත් කොටසක් එමකක්ද අග්ඥ්‍යාශය අ්‍යාශයකොට අග්‍යාශය, ග්‍රහණ ආරමාර්ගයටයි. අරවායටට අයි අගඥ්‍යාශයෙන් පත ආහාරයන්නේ. නමුත් අඥ්‍යාශය ඇතුව ආහරදිීර වන්නද. අගඥ්‍යාශයන්නේ වාරෙන් ආරජිනි ඕනි. ආර මාර්ගයට අයිති නැතත් ආහාර ජීරණ පද්ධතිටයිට කොටස් හතරක් තියවා ඔබේගෙන ගන්න ආරජීන පද්ති ඇතිළබනවාද කේටග්‍රන්ති අක්මාව පිත්තාශය සහ අඥ්‍යාශයේ මේ තිීන පපුති මිමිත්‍ර කොළපාට යන්තම් පයෙන්නේ අපි හරල බලමු හරිද ඔන්න. අග්්‍යාශය මේක හරිම වැදගත් විව්යා අර අග්්‍යාශයක ැ අගඥ්‍යාශේ ප්‍රැන් ක්‍රියස් එක අග්‍යාශයේ ත්‍ර අගඥ්‍යාශයේ තියනෙ ගහනි නැම්මි ග්‍රහනි නැම්මි තියෙන්නේ රි ග්‍රහනි නැම්ම අපට අයත් ඔන්න මෙ පොඩක් ඉවත් කරලා බලන්න පුුවන්. හරි මේ ග්‍රහනි නැම්ම ති ඔන්න එට ක්ස මේ ඔන්නම මෙ ග්‍රහනි නැම තින ති අග්‍යාශය ති ්‍රහණය සයකර ඇයටෙතිනා කුඩාත්‍රය අරම්භකොස ගහය මෙන්න ග්‍රහණනි නැම්මම. ගන්න ඉන්නවා අගඥ්‍යාශය. එතකොට පුතේ දැන් ඔය අගඥ්‍යාශි ලක පෙන ප්‍රනාාලයක් එනවා. අඥ්්‍යාසිිදල ප්‍රනාාලයක් යනව එක හරිරම් මත පෙ නෑ මෙෙන මෙහැරින් ප්‍රනාාලයක්යන්නේ. අග්්‍යාශී ඉඳල ප්‍රනාාලයක් යෙන ඒකට කින අඥාශක ප්‍රාණයක් පටිස් පර කරලග පහි ග ්‍යස්ති කරල බලත. මේ කශේරුව කශේරුකාද දෙකත්ව වනා කයින් කල බලන්න පේනයන්ත අන්න හරි මෙ මට ඕන කමක පිටිපසන්තයි පේන. මේ පේනවාද වාටමතින පිත්තාාශයෙන් අර අක්මාවරි පිත්තාශිල්ල පිත්ත ප්‍රනාලේ න පිතාරගෙනන්න පිත්ත කියෙන විාරගෙන හරිද අඥ්‍යාචන්ලයින අඥ්‍යාචි පනාල මේ අගඥ්‍යාශි පපනාලම මෙන්න අග්ඥාචිපනා ඔය ප්‍රනාාලක එකට එකතු වෙලා තනි විවරයක් ලෙස පුතේ ග්‍රහණීට විවෘර්ත වවා තනි විරක්ලෙ ග්‍රහි වෘර්ත නව වෘර්තවීමන එක පෙන හරි. මේ දෙන්න එකතු වෙලා තනි විරයක් ලෙැවිල ග්‍රහණයට විරෘතුව වෙනවෙනුම් විර දෙයකින් නෙමේ මේ අගඥ්‍යාචිල්ල අ ඥ්‍යාචික ප්‍රනාාලේනවාම හරි එබලන්න අගඥ්‍යාචි ප්‍රනාලය නොම මෙතනින් මෙතනි පිත්තාසිිල්ල පිත්ත ප්‍රනාාලේ නොම පිත ප්‍රනාාලි දෙන්න එකට සෙට් වෙනවා මඟද හම්බ වෙන. හම්වෙලා තනි ප්‍රනාාලයක් ලෙස ග්‍රාණීයට විරෘතුය වන. එකකොට සමමන්ගේ නිෙමුණවාද. උේ පිත්තාචිල්ල පිත්ත ප්‍රනාාලේ දිගන පිත ඒ පිත නිපවන්න පත්තාශයේ නෙවේ පිත නිදවනන්න අක්මා ම අක්මට ගොඩක් වැඩද රන අප ඇන්ගේ. අක්මට ගොඩක් වැට න්න සෑට පිත නිපදවට පි ගඩාකරන්න වෙලක්නෑ. ඒනිසා එය පිත පිත්තාශයේ ගබඩා කරනවා. ඔන්දට මතක තියාර ඕකු භාග්‍යයාහනවා. ද නමත් තන පත්තාශය අපිළම න පිත්තාශය වෙන්නනති පිතාහදරුව. නෑ නෑන. පිත්ත නිපදවන්නේ අක්මාවේ පිත ගබඩා කරන්න පිත්තාශයේ. එතට ගඩාවිච් තැන ඉදලන්නන්නේ එනිසා පිත්තාශන තමයි පිතෙන්නේ. හරක්ම නි ප ල පත්්ාශ ගඩාර තිරිල්ලේ. අගඥ්‍යාශයෙන් නිපතන අධඥ්‍යාශක ප්‍රනාාලය. පිත්තාශීල්ලන පිත්ත ප්‍රනාා පිතේ එන්සයිම එකක් වත්නේ. ද පිත එන්සයිමන තමකටු පිත ආර්ජි රෝනන ඕන වෙන. තවට අපි කතා කරපු පිතේ එසයිමනය හද පිත එන්සයිමන පිත්තවවාරණ පිත්තලන ිලරු බී ිලි බඩින් ගේ පිත්වර්ණක පිත්ත ලවන තමයි මේක තියෙන පිතේ යිකාබනෙට් අයන වගේ වතමයි පිතේ තියෙන්නේ ලා කහපාට තරලයක් පිත කියන්නේ හරිද. ඒන පිත්තාශීල්ල පිත්ත ප්‍රනාාලය දග අා අ්‍යාශය නිපදන අග්‍යාශක විෂයේ අ්‍යාශක විෂ තින එසයිම තුුණ. ්‍රිපලේම ්‍රියිේ ඔයන්සයි තුන තින අග්‍යාශක විෂේ අ්‍යා අගඥ්‍යාශක ප්‍රා ර ස ම අ ්‍යා විෂ ගේ න එකතුවෙල පිත පනා ග්්‍යාශ කනා ඇතුවෙ නිවිවරය ග්‍රහණී විරතන ව විරත්තුය. ද ගහහි ුත මත ්‍රහහිට විවරත යි එක අපිට රජෝපය නෑ විවෘත්තව මෑරීම වෘත්තවය. විවෘරතුනම අර ග්‍රහණයට ආමාචිදලන ආරවලට ඔන්න එහෙන් පිත්ත ප්‍රනාාලිල්ල එන පිතේකතු වෙනවා අරේ අග්්‍යාශික ප්‍රනාලල්ලන අගඥ්‍යාශක ෂේයතු වෙනවා. පිතෙන් කරන්නමකක්ද ඔය කාපු කෑමල ලිපිට ැ ප්‍රෝටීන් ජීරණය ආමාජි දැරමුණන පෙපසින් මගේ පෙපසින් මගේින් ප්‍රොටීන පොලිප්ට දර් ජී ලබල පත් කර. පිස්්ටේ බාගට ජීර්නයවාව මේකදී. සයි පිස්ටේ මෝල් ෝස වියාවඒ දෙකම වැඩේ පටන් ගත ඉවරනෑ පටන් ගත්ත. තම ලිපිනවල්ඩමකුත්තුෑ ග්‍රහණයේදී මේ පිත්තාසින්ලන පිතෙන් ලිපිඩ කුඩා බිඳිති බවට පත්රන එකට න ලිපිට තයි ලෝදී කරන ලිපිට තයිලෝදී කරනයට ලක් කරනවා. එක පතේ ලිපිඩ කිය ෙල්ලෝක ජේදය වෙන්නේ ලප දන්නව ලිපි ජලාත්‍රාවයනි තර මේ මත එන්සයිම ක්‍රියා කරන්න බෑ ඕන න්සයිම ජීීමමාධක ක්‍රියත්මක වෙන්නේ. ජලයා මාදකයඇති නමුද ලි ලදයවෙන්න වා බට කෑවනම් හරි එතරින්ගයාම මාගරින් කෑන රටකජු කෑවනත් පොල් තෙල්ලෙේ වගේ තෙල් වර්ග හාර තිබ බනන් එවැති ලිපිඩ ජය ද වෙන්න එතකොට මේක ද ජීර්ණය ගන්න එන්සයි මේ ජලයත් එක්ක ජලමාධක එනිසයි මේ ප්‍රතික්‍රියා කරන්නේ. අන්න ඒ නිසා සිද්ධ වෙන ඉස්සල්ල මේ ලිපිඩ චූටි චුටි බිදිති බවට පත් කරලා ජලය මිශ්‍ර සොරුම් පෙකර පත් කරන්න ජලය දියවන නෙවෙයි ජලයෙන් මිශ්‍ර. ස්රූපෙකට පත් කරන්න. ඒක කරන්නේ පි පිත ගිහිල්ල ලිපිඩ චටි චටි බිඳිති බවට පත් කරලා ජල මිශ්්‍ර කරන ඒකට කියනවා ලිපිඩ තයිලෝදී කරන. වකිලති කියන ලිපිඩ තයිලෝදිිකම මෙතවන පොතේ ඔයාලගෙන් විභාගගේ ඇහවුවොත්. පිත්තාශයෙන් ශ්‍රායෝන පිත මගින් ආරජීරණයේදී සිදුකරන කාර්යමකක්ද කියලා. ලිපිඩ කුඩා බිඳිති බවට පත් කිරීමේවත් සයිලෝදී කරනයට ලක්කිරීම තමයි පිතේ කාරය. එතකොට සයි ලෝදී කරනව මොද වෙනවාසේක චටි චුට බිදිි බවපත්ර ජයත එක් මිශ්‍ර වෙලානි. එතකොටට මේ අඥ්‍යාචික ප්‍රනාලේ අඥ්‍යාශීන්දල එද ලයිබේසෙන් සයිමන් අන්න ලිපිඩ එක පාර ජීර්ණය කළ ඉවර කරනවා මේ දාම්ල සසා ගිසරලුවට තයිලෝදී කුත ලිපිඩ ඒක වේ පිතෙන් තයිලෝද කරපු චුටි බිඳිති. ලිපිඩ බිඳිති මත ප්‍රතික්‍රිය කරනවා. ල සයි ලයිපේන්සයිමේ ප්‍රතික්්‍රයා කරලා එයට පුළුවන්ද ජේ මිශ්‍ර වෙලා නිතින්ද මිශ්‍ර වෙලා වියවෙලනි මිශ්්‍ර වෙලා පොඩි පොඩි ිද බින්ති. ලයිපේස්න් සයිේ මොකද කරන්නේ ඒ ලිපිට බිඳිති මත ප්‍රතික්්‍රයා කරලා ලිපිට එකවර ජීර්ණය කර දානවා ේදම සගලි රෝල් බවට ොව ලිපිටෝල අසන් ජීරණ පාලේ දාම්ල සසාගි රෝල් බවට පත් කරන හරි හරි එතකො අනෙක් න්සයිමක මොකදරන්නේ ට්‍රිපසින් මගේ ට්‍රිපසින් මගින් කරන්නේ පෙප්සින් මගින් කරපු වැඩේම තමයි මෙතන අගඥ්‍යාශික පා ට්‍රපසින් මගින් කරන්න මක දෙයා කරන්නේ. එයා කරන්න ආමාශයට සිරෝගන්න බැරුව තාමත් ඉතිරි වෙලාතියන පෝටී පෙපසින්සයිමෙන් පොලිපෙප්ටයිඩ කරනි තවමත් යම් පෝටීන ප්‍රමාණයක් ඉිතු වෙලා ය ර එහෙම නොවෙච්ච ට්‍රිප්සින් එෙන්සයිීම මගේ ඉරි පෝටීන ටකත් පොලිපෙප්ටයි බවට පත් කළද. ි ද ල ලවන ොි ප යි බ පත් ලද. කවද අගඥාශයන ්‍රිප්සි න් සයිමේ හරද. එකොට ඇමයි ස මොකරන ප ත යාර මංකිවන මොක්ේ ඉදල නම්ම ගලනනාලේ අන ෝතය දදිගේ ආමාචර නකම් ෙලව ේ ම ර ක් යිම ක්ක ිට ර ඩ නැව ඇ යි මි ර . අන්න දරුව මොකද වෙන්නේ. මෙන්න මෙතනී නැවත භාෂ්මික මාධ්‍යයක් හැදෙනවා. ඒ භාෂ්මික මාධ්‍යේදී අගඥ්‍යාශික යුෂේතියන තුන්වෙනියෙන් සයිමේ ඇමයි ලේසෙන් සයිමින් ඉතුරු වෙලා තියෙන පිෂ්ටේටික එයි අර්ධ ජීරක පලේ වන මෝල්ටෝස් බවටත්කර. ඉතුරු වෙලාතිබ චරයායට කරගන්නටයිමික නැතු ඉතුරුවෙලාති විච්චිස්්ටික මෝල්ටෝස් බවට අර්ධජීර පල බවට පත් කරවා මිා ක්ෂති මයි ෙතර ග්‍යාචශ මයිස්ග කරන ලයිපේසන් සයිමෙන් කරන්නේ පිතෙන් තයිලෝධ කෘතකරපු ලිපිඩ අවසාන ීරන ලක්ල න ේදම්මලසක් විසරල් බව පත් කරවා යිේ සම. ්‍රිප්සින්ෙන් සයිමින් ආමාසයේදී මග නැවතිච්ච ඉතුර පෝටීන ටක පොලිපෙප්ටයිඩ බවට පත් කරලගන ඇමයි ලේන් සමෙන් කරන්නන්නේ මෙතන දම් මෙැන් ටනගන් ටයිලන් වගින් කරපු කර ඉඳලා වැඩේ නැවතිලලා තාමත් ඉතුරලා ති පිෂ්ටේටික. ඒ අර්ද ීරක පල වෙච්ච මල් ෝස් බවට පත් එත්තාමති අර් ජීර පල මල්ටෝස් පොලිපෙපයි ැ ලිපින ජීනය වෙලා රයි ලයි පේසලින් කෙිම දලස ලි රෝල් කර ඊ ලංගට ග්‍රහණීම් පස්යයාන ඔන්න කුඩාන්ත්‍රේයට කුඩාන්ත්‍රදි පුතේ කඩාත්‍රය මැදකොටසේ ෙන්න්සීම හතරක් ක්්‍රභාවය වෙනවා. මො එෙන්සයි ත්‍ර පෙපටිේස් පෙපේසයිම පොලිපෙපටයි ීර්න කනව ම්පුරන මයි ම්ල බවට අය දීර පල බවටත්ල තිබ මිගුලු ආමාශයේද ානය ද පෙප්සි ටි්න් වලින් ප්‍රතින පොිප්ටඩ රන ඒ පොලිපෙප්ටයිඩ ගුඩාන්ත්‍රය මැඩකොටස වන සුන්්‍යාන්ත්‍රයේද ශ්‍රාවයවා ඇන්සයිම හරක් පලවෙන මයි පපිදේස් ෙපි දේ සීම ොලිපප්යි ඇමයිනහම්ල බවට පත් කලා ප්‍රතින ජීර්ණී වකර. ඊළඟට තවශ්‍රාවයවා මෝල්ේ සම මෝල්න් සම පිටේ මෝල්ටෝස් ලති බාජික වාල අන්නේ මෝල්ටෝස් ටික පත්කරනවා බලකෝස් බවට මොනන් සයිම මෝල් ටේස් එන්සයිමේ මෝල්ටෝස් ලකෝස් කරන තවශාව න සුක්රේසයන් සයිේ එකින් ඔබ සීනිිකෑවනක් සීනිිවලතින සුක්ෝස් කෝස ෆක්ටෝස් බවට පත් කරන සුක්ටේයන්සයිීමේ සීනිවලතින සුකරෝස් පත්රනවා ලකෝස ක්ෝසට සුක්ේ යන්සීමම. තව ලක්්ටේ න් සයිම ශ්‍රරයන හතර වෙනයන්සැම දම හතර තුක්කි වල. පෙපි මෝල්ටේස් සුකේස් හතරර ලැක්ටේස් ලක්ටේේන් සැයිමන් ඔබ කිරියආහරයටක කතර කඩාර්ර වන්නය කොමත් කිරබනව කිරිවලතින ලක්්ටෝස් කියන සේනි වර්ගේ බ්ලෝකෝස්ස ගෙැෙක්ටෝස් බවට පත්කළ ජීරණයවසන් කන්න. ඒකනනි කුඩාන්ත්‍රේ මැදකොටසටනකොට පුති ජීරණය අවසානයි. ජීරණය අවාසාන කොඩාතය මැදකොටසටනකට ජීරණ අවසානයි ඉතින්ස ීලට ොකද වන්නේ කඩාන්ත්‍රේ මැකොටසටනකට ජීනණ අවසානයි ඒලාට කුඩාන්ත්‍රයෙන් අටගන්න මහන්ත්‍ර මික නැව ඔ ග කද න ස ීන න්ත න ර ද සන ො න දාන්්‍ර සාන න ොදාත්‍රයේ දිගින් වැඩ ල ර ඉඩමතරව. යන අවශෂන ්‍රෂ්ට වර්ග පල වැඩි යන . ප ද ග ි රන ද හි ත් න ොඩාන්ත සන ොට හොද ත රුදරේ ෝෂය රගන්න ප ඔබේව දන්නවා. යි රුද්රට අවශෝෂනය කරගන්න මතනින් ඇමයි නෝම්ල ගලෝස් ෆරක්ටෝස්, ගෙක්ෝස්. නිජලවන විට ින්ටික විතරයි දම්ල ගලිසර අවසෝජන කරගණන පයෝලස නාලිකවට තිමන් එචර විස්තරාත්මක න්නේ කුඩන්තය පස් පපත න උන්ුක ආරම්භෙන මහත්‍රේ ති මහන්තේ මන්්‍ර කොට තුනයි හැබ බේ මට්ටමේතිී නැත් ම කියනම් ආරෝහණ මහාන්ත්‍රයේ තීරයක් මහන්ත්‍රයේ අවරෝහන මහන්ත්‍රය ආරෝහණ මහන්ත්‍රයේ ර්රයක් මාන්ත්‍ර වරෝ මාත්‍රක මාන්ත්‍රය කොටස් තුනයි. පුතිම මේ මාන්ත්‍රයට එන කොට හාරවල ජීරණයත් වෙලා අවශෝෂන ඇතිලා ඉවරයි එනන්සයිතින් මොකද මාන්ත්‍රය ඇති ජලයවුරාගන්න ප්‍රධාන වශෙන් ජලයවරාගන්නවා. මහන්ත්‍රයට එනකොට ජීරණයත් වෙලා අවශෂන ඇ වෙලා ඉවරනිසා ඉතු්‍ර වෙලා තියෙන්නේ ජීරණය නසා අවශෝෂය නොවකොටස්. ජීරණය නෝසා අවශෝෂන නෝකොටස් තමයි මේකරින්කොට ඉතුරවෙලාති. ජීරණය නූසා අවශෝෂන නවකොටස්. මතර ල යවා දිට ජර්ණය නූසා අවශෝෂන නොකොටස් මහන්ත්‍රීවරන් යන්නේ නෑ. ජලයවරන ජලේරුවම අර ජර්ණය නෝ සා වශෂන නෝකොට හත්‍රද යනතරතුර ජය ුරාගත්තම එවා අර්ධ ගනතත්තර පත්වා අර්ධ ගනතත්තර කන මල මල අන්න මළ ගුද මාගගේ නැස් වෙලා යනවා ගුද මාගගේ අම්වවෙලාක් නැස්වෙල තිවල ගදමාගගේ මලවලින් පිරුනම ගුද අරා බැර කරනවා. උදේ අරා බෑර කරන පිර පුළොන් එකත් පොටට. යුනි කාස්ති දෙකයින් කරල දාන්න යුනිකාස්තියෝගේ යනි කාස්ති දෙකකයින්කරුත් ඒත් පෙන්න්නේන මේේෂී අන්න ගුදමාර දම තම සික්් කාරමන්ත්‍රේ හ ගුද මාගේ ගුද මාර්ග තැන මේකට කියනන්නේ ආරෝන මාන්ත්‍රය තීරයක් මහන්ත්‍රය අවරෝ මත්‍රම සි කාර මහන්ත්‍ර කමයි ගුද මාගේ ගුද මාග තමයි අ මත්‍ර ස්ව ව ල ගත්ත ආර් ගන වෙල ගුදදු හරා හැරන. යකතමයි හාර ජීරුණණ පදති. දේරුණාද ඔන්න මනිසාගේ ආරජීන පත්‍ර හර මාර්ගට අර අරවඩික අයිති නෑ මොනවද කේට ගන්ති යිතිනෑ අර මාර්ගයට අක්මා වයිතින පිත්තාජයිතින ග අයිමද මේ අ්‍යාශය යිතින ගහනියයිති අගඥ්‍යාශය ඉතිනෑ හැබයි ආහාර ජීර්ණපද්ධතියට අර ඔක්කොමත් එක්ක අක්මාව පිත්තාශය අග්ඥ්‍යාශය කට ගන්තිත් අයිති. එනිසා හර මාග ජීරණ පද් ති ටි කෝනුක ජීර්ණෙන්න්සයිම වවංශ්‍රාවෙන් නිසා හොදයි ඔන්න මම ආහාර ජීරණ පද්ධතිය ගැන ඔබට කෙටි මොකද මගේ ප්‍රශ්නයටට අදාළවෙ නිසා මම කෙටි හැඳින්වීමක්රේ මේ පාඩමි ගැන්වනේ වායාට මත්ක්ව ඇති අරනුටි. ද පොඩ්ඩක් මතක් කෙරෙව්වා අපි දැන් යන්න හදනි නැවතත් අපේ ප්‍රශ්නයක් වටන් ගන්නට ප්‍රශ්නයටකිහිල්ලා අපි බලමු අපේ ප්‍රශ්නය කොහොමද මේ උක්කොම හල නෑ හර නමුත් මේ දැන් අපේ ප්‍රශ්නේ ම විා ප්‍රශ්නයන ිපුතේ තෝර ගත්ත තරම විභාග ප්‍රශ්නයක් තෝරගත්තාම විා ප්‍රශ්න තිබ ආරජින පති කොටසක් වුනාට ද මේ වත විභාග සමර විට ඉතුර කොට සහ ඉට යෙන. ඒකනි සතම ම චුට්ටක් ඕකගලන්ට ඉගැන්ේ හරි රයිට. මෙන් අපේ ප්‍රශ්නි තියනවා පහත්ත දැක්වෙන්නේ මිනිසාගේ ආරජිරන පතික කොට දැන්වවාලට ටක් ගාල පේනවානේ කොටස් ි නම්රණ පුලන්දම අපේහරමට්ල මේ රූපය ප්‍රශ්පත්තරය හවිපුතේ බලක්න්වට රූපයක් ඇතර මේ අප කාර් මණ්ඩලික හදන අප අසංග මය තමයි මේක ලස්සන්ට වර්ණ දාලා මේ විදිට හැදුවයි තුමටත් ස්තුති වන්තුමින් බලන්න. ඒ අය ෝටික ලස්සට වර්ණගන්නුල තියෙනවා. ඔගුල්න්ට ඔගුලගේ විභාග ප්‍රශ්න පත්‍රියාවේ බලන්මයිට් රූපයක් නම්ද අපි මේක ඔබට හයිලයි් කර ගන්න නිසා වර්ණ ගැනවා අක්මාව ආමාශය, අග්ඥාශය මේතියු මහාන්ත්‍රේ අර තීරයක් මහන්ත්‍ර කොටස මේ මැදාරී තිය ඉටක පොතෙ දීල තිබුණත්නෑ රූප කුඩාන්ත්‍රය මේ ය ගානය මේ තින පිත්තාශයේ. ි දැන් ප ෙනගත් දැග තිත ි තු නක් ර ප්‍රශ්නි බලු මොව කියැනපතයි පීකිවහා ආර්ලෙස දැක්වෙන කොටස් නම් කරන්න පුතේ පී කියන ොද ැගෝගලට ටක්ගාල ැ පාන හරියටට ඉගනගත්ම මරලා නෙද අන්න නාගතේ වෛද්‍යවර ඉන්නවෙන්න ඉන්න දරුවන්ට ආස අසවිඉන්න දරුවන්ට එඔන්න ඉවිදිට ඉගෙන ගන්න පුළුවන් වඩඩෝන එතකොට ටක්ගාල හරි අවේඇේ දැක්ක ගමන් කියලා වෙන සිද්ධිය ඔලුවට දාගන්න පුළන් ෙන්ඩෝන

අගඥාශය ආමාශය අක්මාව අගඥ්‍යාශ තුන ම අය නොලින් පටන් ගන්නන්නේ ආමාශය අක්මාව අග්ඥ්‍යාශය හරි ස්ටෝමැක්් එක ලිවේ ර්ක ප්‍රන්් කේස් එක. හරිනයද ස්ටෝමක් ලිව ප්‍රන්ේස් හරි ටීලගට අපංහනවා පිහි ආහාර යාත්‍රික ජීණයට ලක්වුණනා කර කට මි්‍රරන ීකෙන ආමාශේද. මංකවන ආමාජට ආරාපම ආමාශ භිත්තියේ පේෂ සංකෝජනය මගින් ආහාර මිශ්්‍ර කරන. මිශ්‍ර කරල ආහාර කුඩා කැබලිවලට පත් කරල ආර තල්ල තලපව පත්කරන කොට අරෙන්සයිම ක්‍රියත්මක වෙන ලේසේ එන දැන් අපිට ලියනති යයාත්‍රි ජීරණය ගන එන් සයි ජීරණය නෙේ අර පේසින් වලින්ිර වැඩේ නෙව රණින්න් වලින් කරන වැඩේ නෙවේ යාන්්‍රි ජීරණය නඟගොල ත්ත්‍රේ ලියන්න. ආමාශයේදී ආමාශ බිත්තිවල සංකෝචන නිසා. ආහාර තවදුරටත් කුඩා කැබලි බවට පත් වී, මිශ්‍රවී තලපයක් බවට පත් වේ. එ තලපෙටිකින ආම ලසය. ආම ලසය කියල කිය මකද. ආමාශයේදී, ආමාශ බිත්තිවල සංකෝචන නිසා, ආහාර තවදුරටත් කුඩා කැබලි බවට පත් වී. හොඳින් මිශ්්‍රවී, බවට පත්වේ ඕනිනල් ලියන්න පුළුවන් එම ආම ලසේලෙසැහැඳින් වී ඒ ආමලසේ මත තමයි අර එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ හරි ආමාශබත් ආමාශයේදී ආමාශ බිත්තිවල සංකෝචන හේතුවෙන් ආර්කුඩා කැබලි බවට පත්වී හොඳින් මිශ්‍රවී තලපයක් බවට පත්වේ එම තලපය ආමලසේල සඳුම එක තමයි යාන්තික ජීර. හරි ඊළඟට ආරවලා ඩංගු ලිපිඩ තයිලෝධ කරණයට අවශ්‍ය ශ්‍රාවයක් කිව් මගින් නිපද වේ. ඔහු ඇත්ත ස ලිපිට යිලෝදි කරනැ පිත මගින් ඉතින්ස පිත්ත තියෙන පිත්තාශන මංගේව වන පිත්තාශයේ ගබඩා කරන්න නිපදවන්න යක්මාව පිත. එක තයියාහන්නේ ආරෝල ඩගු ලිපිට යිලෝදී කනට අවශ ාව කිව් ගින් ද වේ එම ශ්‍රාවේ නම් කරයි.කොට මොකද එම ශ්‍රාවය, පි උත්තරේ පි නැම් පිය පිෂේ කලත් ලිවත් වැරදකුට නෑ පිතකිරලවත් හරරි පිත්වෂය පිත්ෂයක න්න තුළයි නම් පිත හරි ආර්මගින් ශ්‍රාව වී ලිපිඩ ජීරණයට දායකන න්සයිමක මද ති ර්යනය අගඥ්‍යාශය. මංකු අග්‍යාශයෙන් එන් සසයිම තුනන් ්‍රවයකරන ත්‍රිප්සි. න් වලින් කරන්න ආමා ේ ජීන නෝ පරෝටන පොලපටයි ි රටන ොිප්ටයි ්‍රිපසි ව මේ යහන ප්‍රශ්නි ඇමයිලස් ඇමයි ලේස්වලින් කරන්නේ අර අන්න ශෝතය දිගේනන් ටයිලීට පිස්්ට බට පත් කරන්න ටයිම් එක දිි වෙච් ඉතුර පිටේටි මෝටෝස් බට පත් කන තම මයි ලස්ලින් කරන්න මයිලේ කරන්න පිස්ටේමෝ ටෝස් කරනය කරන එහෙනම් ඒක ගන්න දෑහරද ගන්න බෑ තුම්වෙනි එකමගක් ලයි පේෙන් සයි. යිපේස් එන්සයිමෙන් කරන්නේ තයි ලෝදී කෘත ලිපිඩ මේ දම්ල ලිස ෝල් බවට පත්රන එකකො ලිපඩ මත ක්‍රියත්මගෙන යිපේස් එන්සයිමේ ආරමගින් ශ්‍රාවේවී ලිපිට ජීනනියට දායකුණ එන්සයිමකුක්ද උත්තර ලයිපේස් ලපේස් ඇතනම මේ ලයිපේස් එන්සයිම කෘතිම හදල තියෙනවා. හරද සමර ඩිටර්ජන්ස්වල එක ඇඳුම් සෝධන පාචකන ෙදිි සෝදුු කුල මේ ලයිපේස් එන්සයිේ දාලා තියෙනවා එකක නිසාේ සමහරක් දදි සෝදන කොඩුවට අදාල වෙල්ද දැන්වීමමලද. අර පොඩි බාල තෙල් පැල්ලම් ඇ ඇගේ දවට ගන ඇඳම්වල හලාගෙනපම නිකම් වතරින් හේදවට යන්න නෑ නමුත් මේ ඩිචර්්න එක දාල හෙදවම නවයි කියල කියන්නේ. එක හේතු එෙඩිටර්ජර්න එක පුතේම ලහිපේසේෙන් සයම දාල යන. කෘති මහද කෘති මහද ච ්‍රා න ේ කෘති ද ලයිපේසේ ොත් ලයිපේසල ලි දමල ගි සෝල් කනව ලි වරද වන න දම ර න්න ො හරද. එතකොට දන් අර න් සයිම් එක රා රජි සෝදන කුඩලික දාලතියන් නිසා ඕන තෙල් පැල්ලවක් තියන ඇඳමාක් අර රි සෝදෙ කුඩිින් හෝදලා ටිකක්වෙ තියනකොට පාහෝදලන්නඩ බෑ ික්ල පෙන්න තිෙන තිබම. අර එන්සයිම් එක විසින් අර ඇඳුමතින තෙල් පැල්ලේ තියන ලිපිඩ මේදම්ලසක් ගිසරෝල් බවට ජීර්ණකර. ජීරවේ කරාට පස්සේ ඉලකට වතරින් යදමේටිය. එක තමයි ඔය තියෙන් හරදර උගක් සාමාන්‍ය ඇ සබංවලින් හේතුට යන් නැති. ල් පෙල් යන්න ඇති ඇම් මේඩිට ජනකගේ තුම් තේල් පැලම අනුව එකල ගෙන හොක් ඒවයි ලයිපේස් කෘතිම හදකු ලයිපේස්සයි මේ අන්තර්ගත කරතිය ඉවාස එම එසයි මේ මගින් ලිපිඩ මත ක්‍රියා කිරීමෙන් සෑදන පල දෙක සඳන් කනාා ලයිපේස් ලිපිඩ මත ක්‍රියා කරම සෑදන පල දෙක ඔබ දන්නවා මොන අද ලපේස් ලිපිඩ මත ක්‍රියා ක්‍රම මේ දාම්ල සහ ලිසරෝල් උත්තරේ මේ දාම්ල මේ දාම්ල සහ අනි ගලිස්රෝල් මන්මැතන ඉලියන්න ඉඩමාද. ගලිස්සරෝල් මේදාම්ල සහ ගලිසරෝල්. ලයිපේස් මගින් ලිපිට පත් කරනවා දදාම්ල ස ගලිසරල් ත පලදෙක සඳන් කරන්නකිව ප්‍රතික්‍රාිය නවේ කියන්නේ මේදාම්ල සහ ගලිසරල් හරි නේද හොඳයි. ඊලාටකනවා ආරමගින් නිපදවන ඉන්සිවලින්න ග්ලුගන් හෝමෝන යුගලේ ශරීර අභ්‍යන්තර පරිසර යාමිකිරිීමට දායක ඔබත ඒ ආර ීණ පන්දතියෙවෙේ නමුත් මේ අඥ්‍යාශයේ කියනඉ මේ අවවේ අපේ ඇගේ තියෙන ඔන්න මතකතතියා කරන්ද අගඥ්‍යාශය විශේෂත්තිය සාමාන්‍යෙන් අපේ ඇන්ගේ එන්සයිම හදන අවයව හෝමෝන හදන්නේ හෝමෝන හදන ග්‍රන්ති එන්සයිම හදන්නේ හොමෝන හද නොන මෝමෝන. එන්සයිමහද නොන එන් සයිම සම එන් සසයිමහදනව ැන හිරා සර්ග ්‍රන්තියක් හෝමෝන හදනවයිගැන අන්තරා සාර්ග ග්‍රන්තියක්. න්තරාසර් ග්‍රන්තිය ඇතිවෙෙන්නේ සමයෝජන පදති අපේ සමායෝජන ස්නායිපදධති්‍යාශිත්ව යාශිතතිය සමයෝජන පදතියට හෝමෝනහදනවනන් අන්තරාසර්ග ග්‍රන්තියක් එන්සයිමදනවනම් බහිරාසර්ග ග්‍රන්තියක් බහෝ වෙලාවට හරද දැ එන්සයි මහදන ග්‍රන්ති හෝමෝනදන්නෑ සාමාන්‍යෙන් හෝමෝනාධ ග්‍රන්තිය එන් සයිමදන්නන්නේ අප ඇගිතින එක්කමාවයාවය අගඥ්‍යාශය අන්තරාසර්ග ග්‍රාන්තියක් ලෙස මෙෙන්ම බහිරා සර්ග ්‍රන්තියක් ලෙසත් හැසිරෙන්. මෙ අන්සයිමත් අතදන දැම හර ින්සයිම තමයි අරපිකිව්ගේ ්‍රිප් මල ලයිපේස්. ඒවගින් පපුතේ මෙයා හෝමෝනත් හදනවා. මෙ අගම්‍යාශයේ තියෙනවා ඇාට ගැනශයට තින ලැගහැන් දපිකා සයිලකිල සයිල ගොන්නු. ලැගහැන් දපි ස ලැගහැන් කන විද්‍යාඥයවාගතු නිසා පිට නව ලැගහැ දපිකා. ඒ ලැගහැන් දපි සයිල ගොනු ඔල තින සයිල්ල වර්ග තුනක්. යි බීට සයිල ගමසයිලඇ සයිල් ලු කග නෝමෝනේ ්‍රවේ කරන ලුක ගන් ල් සයි ර බීට සයිල ඉන්සලි නෝමෝනේ ශ්‍රවක නොන්න දන්නවටියත් ඉන්සලි නෝමනේ ්‍රවකර ගැම සයිල් ටොමට ටැනීන් ක න හෝමෝනේ ්‍රවකරන ස්ටොමට ටැනන් ඔබ විශේනි දේශ සීම ැතිනි මන්තර ඇට ස්ටමට ටිග කියන්නේ න්නේඇල් බට ගැම කිය සයිල්ව තුනක් තින අක්න්‍යාශේ ලැ ගැන් දිිකා සයිල්වල ගොනුවල ල්සයිල් ලි කන් ්‍රවයකන යිකඔබට ය එකන ගන්න බිට සයි ්‍රවකන ගම යිල් ටමට ස් ැන ම ම කිය නම බි දශනය පුතේ තුරම ඇල් ස්රයිල් ්‍රවයරන ලිකර නො මොකරන්නේ රදිරගත ප්‍රශස්ත ගලකෝස් මටම අඩු වෙච්ච ලාවට එක නැවත වැඩි කරන මකක්දෙසේ රුදදිරගත ප්‍රශස් ගලකෝට මට මත් න කොච්චර කෝස් මටම නීරගගේ වැඩිට දගලක රදදිර ෝ ට නම. රුදිර මිලිලීර් සීයකට බලුකෝස් මිලිගෑම් සාමානය යන අසුවත් අනුවන් අසුවත් අනුවත් මිලිගෑම් රුදිර මිලීර් සයකට රරමිේ ිගෑ අසුවත් අමතව ප්‍රශස්ත මටම සාමන්චු ක්ති වමටි ව පුළුවක් ඔයයට වඩා රුදිරගත ගලකෝස් මටම අඩුනොත්. ග්ලගග නෝමෝනක් ඕක නැවත වැඩි කරලා අරාගේගේ. ගලිගන්වොල කාරේ රුදිරගත ගලකෝස් මට්ට මීට වඩා අඩුවෙච්ච වෙලාවට එම හෝමෝනේ බලපෑමෙන් රුදුරගත ගලකෝස්මට මේ මට වැඩි. බීට සයිල්ලවින් ස්්‍රාවය කරුවනනි ඉන්සිවුලින් නොමෝනිි ඒකෙන් කරන්නේ රුදිරගත බලකෝස් මට්ටම මී ගාන්ට වඩා වැඩි වුණුත්. උදාරණ කෑවම කාලා ආර ීල න රදෙර හරගනල ුදරග ෝස්ට මට වඩ වැඩව වීම ටක්්ගාල අගඥ්‍යාශ ලැගැන්දීපිකාසයිල්ල බිට සයිල් වල ග න්ස්ල නෝමනනි ශ්‍රාවය කරන ඉන්සිවල නෝමෝනය කරන්නේ රුදදුරග ලුකෝස්මටම වැඩිවෙලාලනි ොදන ඩුවවෙන් ඒ මේ මට්ටමට අඩුක රුදිරක ගලෝස් මටම වැඩි විටේ නැවත ප්‍රශස්ත මටම ක් අඩු නො ඉන්සිලින් වලි ඉන්සවලින් ශ්‍රාාවෙන් නැත්තම් අපි මක් ්‍යශ ලගන්දීපි කල බිට සයිල්ුලින් රිට ඉන් වැ කරන්නේ මොකද වෙන්නේ රුතිරග ගලකෝස් මටම වැඩිවෙච් වෙලවට නැවත අඩුවෙන්නේ එතකොටපි ුදදිරේ ලකෝස් වැඩ ලේවලසිීන් ඩි දිය වැඩියාව ඩිට එත්ත කොටිට සිද්ුවේ නොයි ගේ කෙනෙක්ට පිටතින් ඉන්සිවලින් බායිරව ඉන්සිවුලින් පෙතිවශයෙන් එයාට දෙ ඒයාගේ රුදරගත් ගලකෝස් මටම අඩු කරක් ඒකයි අප සාමාන කැන ඩයපිටිස් තියවාවනම් ඉන්සිවලින් දනව කිය කියන්නේ කයි. එතකොඩ රුදරග ගලෝස්මටම වැඩි දැන් අඩුවවෙන්න මොක න් ලන් ල තමක කරන්නේ ර ප්‍රශ්න. ටයිල ්‍රා පෙති වශය දනවා ෑවට පස්සේ එතකොට ඒයි සිවලින් මගේ අර වැඩිච ල කෝස් මටම පෙත්ත තිය න්සිවලින් මගේ අඩුකර. ල මයි දරගත් ෝ මටම ්‍රශස මට ට වැඩි විට නවත ප්‍රස මටමදක් වාඩු කෙරින්. එතො මේ හෝන දෙකෙන් තමයි මේ බැලස් කලතියාගන්න ලූකගන් වලින් මේ ගාන්ට අඩුවලොත් නැවත මේ ගාන්ට වැඩිකර. ඉන්සිවලින් වලි මීටට වැඩිවුල නැවත ගන්ට අඩුරන්නවා. Adu ු වැඩිවෙන්න ොදී ප්‍රශස්තමටම තියාග න්සිවලින් සසා ලුක නෝොන. ඒ ඕෝමන දෙක තමයි ඔබ නිර්දේශගත කලති ඥ්‍යා ි ශ්‍රාව වන ආමගින් පව සවලන්න ගලික නෝමූන ුගල ශීර අභ්‍යත පරිසර යාමනකිීම දායකිවේ බැලස් කරන්න දායක වෙන. එම ඕෝමෝනවල ක්‍රියාවමගින් ශරී අභ්‍යන්ත පරිසර තුළ යාමන සාධකෙකුමක්ද. රුදිරගත ලෝ මට්ටම. රුදිරගත්ත බ්ලුකෝස් සාන්ත්‍රණය ගකෝස් මට්ටමකිවා තරී. රගත ගලකෝ සාන්ද්‍රණය රදුරගත ගලකෝස් සාන්ද්‍රණය තමයි යාමනය වෙන් ඔබ ඉහත ඒහි සඳාන් කළ සාධකයේ යාමනය කිරීමට එම හෝමන දායකුණනාර කටියෙන් පැල්දිිකාන්න ම ලියන නැපතේ ොගුල ියන්නමද ලියනකාල් නස්තිි කරන ඕන කොමද රුදිරගත ගලකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩියූ විට ඉන්සිවුලි නොෝමෝන බල පැමෙන් ඒ නැවත ප්‍රශස්ත මට්ම දක්වා අඩුකරයි රුදිරගත ගලකෝස් මට්ටම ප්‍රශස්තමට්ටමට වඩා අඩුව විට ගලෝග නෝමන බ පෑමෙන් ඒ නැත ප්‍රශතමටම දක්වා වැඩි කරයි. ඕොකතමයි උත්තරරි. මකද රුදෙරග ගලෝකෝස්මත්ම ප්‍රශස්ථමට වැඩියව විට ඉසිුලි නෝමනේ බල පෑමෙන් ඒ නවත ප්‍රශස්තමටම දක් අඩුරයි රුදිරගත ලකෝස් මට්ටම ප්‍රස්ථමටමට අඩු විට ගලෝග නෝමෝනේ බල පෑමෙන් එඒ නැවත ප්‍රශස්තමට්ටම දක්වා වැඩි කරයි. ඒවිදර තමයි මේ යාමනය කර ගතමයි හලා. යි අපි බීකොටස කරන්න කලින් පොඩි විවේක කාලයක් අරගෙනමු ඇසක වියෝ්හය පරීක්ෂා කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ හරිපුතාලාත් දැන්වුන් ෝගලට පේවානේද මේ තියෙන්නේ ඇසක ආකෘතියක් එකින් බියහය නේද පරික්ෂා කරන්න තමයි අපි ලෑස්වින් තලට පේනවද මේ ඇසමේ ගෝලාකාරයි නද මෙම රව්මක් හැඩේට නීතියෙන්නේ ද ගෝලාකාරවූුහයක් තමයි මේ ඇහැ හිස්කබල ඉඳ ස්කබලය සම්පූර් මේ කොටස ගත්තම මෙම ක්ෂිකූපය ඇතුළෙ තමයි ගිරිලා තියෙන්නේ මේ ඇැ ඒනසා ගෝලාකාරව තමයි තියෙන්නේ. ත මේ ඇහැ සම්බන්ධ වෙලා තියෙන්නේ පුතේ දැන් මේ ඇහැ අපේ යක්ක්ෂිකූපේයට සම්බන්ධ වෙන්න ඕනෙනේ එතකොටනේ ඇහැ ඒේ රැදිලා තියෙන්න්නේ දුර මේ මේ කුහරය තුළට මේක ගිහිල්ල ගිරිලා එම පේශීවලින් තමයි සම්බන්ධ වෙලාතිම පේවාවන ද හේ පේෂී පුතාලට පේනවා දේ මේ හැම පැත්තෙම බලාගන්න පුළම මේ පැත්ත ුත්තේෙනවා හය පේශී පේනවා නේදව මෙ පේෂී වලින් තමයි මේහ හැමතනටම සම්බන්ධ වෙලා තියන්නේ තු අපි කොහේ හරි පැත්තක් බලනවනං අපිවිතමුද දෙම්මන් මෙහෙම ඉඳලා මේ පැත්ත බලන කොට මේ පැත්ත පේෂී මේ විදියට ඇදෙනවා ඉහිල් වෙනවා. මේ පැත්ත පේෂී ඇකිලෙනව සංකෝචනය වෙන. අයි මේ පැත්ත බලනකොට ඒකෙම උඩට යටට නේද අපි විවිධ දිශාවන් වලට මේ ඇය හරවන කොටම පේෂී තමයිපතය සංකෝචනය වෙලා ඉහිල් වෙලා ඒ අපට ඇ හරවන්න උදව් කරන්නේ ශත්ත විභාගේට පෙනේසිරින දරුවන් වෙනුවෙන් DPි එඩියකේෂන් හර හා නොමිලේ ගිනේන ත්‍රයිමාසික පුනරීක්ෂණ පාටමාලාව D ේනානායක විද්‍යාලයේ ප්‍රවීනාචාරය මංජුල මහින්ද්‍ර මහතා හා සුජීව වර්ලසූරිය මහතාගේ මෙහියවීමෙන් අගෝස්තු නමවෙනිදා සිට සෑම දිනකම සවස හයිතියේ සිට හතයි තිය දක්වා YouTubeු ලයිවු තාක්ෂණය ඔස්සේ DP එඩියුකේෂන් ගනිතය නාලිකාවෙන්. සඳුදා සිංහල, ඟහරුවාද සහ බාධතා පරිසරය බ්‍රහස්පතින්දා සහස්්‍ය කුරාතා පසුගිය වසරවෙල විභාග ප්‍රශ්න නව ගැටලු විසඳීම. සෙනසුරාදා සහ ඉරිදා ගනිටය. ශිෂ්‍යාත්්‍ර විභාගේ ජයගන්න ඔබත්DP එඩියුකේශන් සමක එක්වන්න පලේස්ටෝ ඇපස්ටෝ හෝ වාවි ඇ්ගලරි වෙට පිවිස DPිඩියකේෂන් ඇ් එක අදම ඩෞන්ලෝඩ කරගෙන ලයිව් කලා සමඟ සම්බන්ධ වන්න. දෙදහස් විසේක සාමාන්‍ය පෙළ ඉලක්ක කරගනිමින් සාමාන්‍ය පෙළට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගුරුමඩුල්ලක් සමඟ DPඩියුකේශන් රහා නොමිලේම ගෙනේන. විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව දැන් සෑම සතියේ දිනකම රාත්‍රී අටේ සිට දහයදක්වා ඉරිදා ගනිතය විශාරම අදුෂාන් සඳුදා සිංහල ප්‍රධී ප්‍රණතුංගාරච්චේ. අඟහරුවාදා ඉතිහාසය සුජිත්ගමගේ. බදාදා ව්‍යාපාර සහ ගිනුම් කරනත් දෙනය චතුරංගාමරසූරිය. බ්‍රහස්පතින්දා තොරතුරුහා සංනිවේදන තාක්ෂණය තාරකදුෂාන් සිකුරාතා ඉංගලි් සුමින්ද දොඩන්ගොඩ සෙනසුරාදා විද්‍යාව, අරෝෂ සමරතුංග සතියේ දින හතට විෂයන් හතක් සෑම දිනකම රාත්‍රීි අට ය ලයිව තාක්ෂණය ඔස්සේ, DP එඩියුකේශන් ගනිතය නාලිකාවෙන්. DPඩකන් YouTubeු වෙත පිවිසීමෙන් හෝ, ලේස්stoෝ ඇස්ටෝහෝ හවාවි ඇබ්ගලරි වෙත පිවිස, DPඩියකන් ඇප් එක අදම ඩවන්ලෝඩ් කරගෙන ලවු Classස සම්ග සම්බන්ධ වන්න. විරාමැකින් පසුව නැවතත් අප ඩDPඩුකේශන් සජීවී ප්‍රශ්න පතර සාකච්ඡාව සමග. ඉපුතේ අප ප්‍රශ්කට නැවතත් දේශණ කලින් ඔබ හැම දෙෙනම හොඳින් දන්නා කියන අපේ කාල සටහන්න නද කාල සටහන මේර සාමාන්‍ය පිළ විභාගට පෙනීසිත් අප දර නීදර්ල පුතාල වෙනුවෙන් අපි අරගෙනේ නම සතියේ දවස් හතේම රාත්‍ර අටේ ඉදන් දහය වෙන කකම් සජීවී ප්‍රශ්න පතර සාකච්ඡාවක් සියල්ම විශෂයන්න්නාවරණය වන පාරදිතරුප දන්නවා ඉරිදා ගනිතය සඳුදා සිංහල අංගාරුවාද ඉතිහාසය බධාධ ්‍ය පරාග කර දේ ්‍රහ් ප තොරොතුර තාක්ෂණ සිකුරාධ ඉංග්‍රීසි සෙනන සුරදාධ විද්‍යාාවම ද වශය. ඉරින් ස ෙනසුරාදමගේ දවස අපි හැසෑම ශනිදාවකව මේ අද දවස වගේ පලස්න විාග ප්‍රශ්ණික සරල තැනින් පටන් සංකරම ැන දක්වා ඉවසීමෙන් ගමන් කරන. ඉව ීම ගන්න ප්‍රශ්පතර සසාකචාක්රන ඒවක ම සිකරාගත්තුත් සිකරාධ අපප අධදරනය ෘතුමයි යත් සුමින්දදු ඩම් ගස. ත්තුම අසනට ඉංග්‍රීශ විශෂය ඔබට අදරෙන්ගගේනේ නව මංහිතනනි දරෝහුන්ගක් අංගදිනකට අපහස් විශයයක් ඉංග්‍රේසි. විශ් ම ද පලාතුොල දරු සියලු දනා මංහිතන්නේ මො දන්න ආදර මේ විශ්‍යප්තක සබන්ධවෙලායින්නො මේ වැඩසටන ඉතා මත්මු නොදවීම බලනවා අපේ සුමින්ද සවත්ක ලස්සට ප්‍රනාවන්ේෂන් කරම ලස්සනට මේ ප ක්‍රෑමටික ලස්සට කියලදෙේ ඉතා සිදගන්න ආකාරයටටම වැටික් යෝගේ තමයි ්‍රහ්පතිින්ද අපේ තාරකස න තොරොතුරු හාසන්න වදන තාක්ෂණය දරුවන් අනාගතේ ජයගන්න පරිගණකලෝකෙ දයගන්න මහිතන. ඉතාමත්ම ආසිීහිතන විදිට මේ පාඩම කරනවා තාරකස හැමදෑමත්තේීමමයි නැද මුල්කාලදිකවිින් මැචික් කාරස කියල නතාරකස ඉන්මයි. වගේම බදාදා අපේ චතුරන් ගමර සුරේස තමයි ව්‍යාපරාද්්‍යය හා ගිනුම් කරන විශෂය කරන්නේ ඔබට තවත් ඉතාමත් වැදගත් විෂයක්. ඔබේ තෝරගනී විිෂයන් කාණ්ඩී තියන නමුත් ලංකාවේ හුඟක් දරු විෂේ තෝරගෙන ඉන්නවා ඉතිං සස් පෙල වංජ විශෂයහදානෝ ඔබට ඉතාමත්ම වැදගත්වෙන විශෂය. ඔබ අනිවාර්යෙන්ම සම්බන්ධ වන්න යකිීමම තමයි අඟහරු වාදාා අපේ කවු තාආදරය කරන අපේ සුජිත්්ගමගේ ස ඉතිහාසය ඉතාමත්ම ලස්සමට ඉතිහාසය ඉතිහාසය ලෙසම ඉතාමත්ම ලයන් විත ඕගණන ගුරුවරයේක් ළමයි ඉතාමත්ම කැමැත්තෙන් සම්බන්ධ වෙනආදරනය පෑදක් ඔන සුජිත්ස ඉන්වපුතේ විශිෂ්ට ගරුවරයෙක් ඉතිහාසය. ඒවගේ තමයි සෞන්ද ප්‍රධප්‍රණතු ගාරචිස. මෙද ලස්සට සිංහල විශෂය කියලදනවා විශිෂ්ට ගොරුවරේ ඔබට සිංහල පාටමට මද ප රෝහ දෙනි කැමති වෙලායි නේ සිංහලවලට මොකද ප්‍රදීප්සමික කියල දෙම විශානුව. වගේ තමයි අපේ ශාරසයින්ම. මේ සියලොම ගුරුවරු ඉතාමත්ම විශිෂ්ට ගරුවර. ඉතාමත්ම විශිෂ්ට ගොරුවරු එකනිසා ඔබ නිවාරයම රත්ති අටේ ද දාහය වෙන ං තියන . සජී ප්‍රශ්න පතර සාකච්ඡාවත් එක එකතුවෙන්න එවගේම අපි ගත් ඩියන් ශිෂෂත්තය සජීවී පන්තිකාල සටහන අපේ මේර ශි්ෂත විවාාගේ ලියම දල පුතාල වෙනෙන් අපි අරගෙන් වගේ නංගිමල්ලාල වෙනෙන් සෑම සතියදිනකම සවස හයයිතිීනම් හතයි තිය වෙන කමික තියෙන්නේ අපේ සේනානායක විද්‍යාලයේ සුජීව වර්ණසූරිියස ගේ මංජුල මහින්තද්‍රස තමයි මේ වැඩ සටහන් මාලාව ඒ දවස් බෙදාගෙන කරන්නේ ගනිතය සිංහල පරිසරය පසුගිය අවුදල විල්ග ප්‍රශ්න පතර සාකච්චා කරනවා ති නංගිල මලිටත් කියන්න එකතු වෙන්න කියලා මෙන්න මේ වැඩ සටහනත එක් සෑමදිනකම සවස්ස හයිතේද හතයිතය වෙනක. එමනම් අපි යමු අපි ප්‍රශ්නයට බකොඩ සයාන මිනිසාගේ නෛත්‍රජනීය භහිස්ත්‍රාවය සිදුරන ප්‍රධානයි. න්ද්‍රිය ලෙස රුක් සලකනු ලෙබේ මිනිසාගේ නයිට්‍රරජනය බයිශ්‍රාවේ සිදුරන ප්‍රධාන ඉද්‍රිය ලෙස රුක්කෝ ඇතර මේ විෂයනිර්දේශයේ අපේ විෂනිර්දේශය නටනී බයිශ්‍රාවී පදධතිය තිබුණට විවාාග ප්‍රශ්නානය හරි අඩුවේ මොදනඒ ලොකු අඩුවක් මක දානනික් පද්ධතිවලින් හැවට බයිස්්‍රවි පද්ධතියෙන් මම බැලවා ප්‍රශ්නාාහලතිය ඉතාමත් අඩුවෙන් අස්ථකිීප විිතරයි ඒ කඩා කටස්කිීපක් පිතරයි ඉතින් මේ මං විස්වාස කරන මකද අපේ රටේ වහුගඩුරෝගම බහ සන්තල් නිසා මේ විභාගවලට ඩටජී යිස්ශ්්‍රාව පදධතියේ වැඩිපුර ප්‍රශ්ණ කරනවනම් දරුව මේ ගැන වැඩිපුර එකන ගන්න යොමු වෙනවා. තකොට මේ ගැන අප යම් පමා පමණකටෝ මේ වව්ගඩ රෝගෙන් ආරක්ෂාවීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන් එනිසා ම තනවා ඒ ප්‍රශ් පතර හදනාපේ බලධාරී මේ ගැනාව ධානය යමු කරයි කියලක් කිසේ වෙත් මිනිසාගේ නයිටරජයේ ස්ත්‍රව පද් තිය අුද පොඩි ප්‍රශ්න කොට සහ තිබ නමුත් මේ රූප සටහ දිලති බෙන මේ ඔබේ පහසු පිසම ප්‍රශ්ටම රුප සටනදා ගත්තේ මිනිසාගේ නෛටරජනය බයිස්ත්‍රාවේ සිදුරන ප්‍රධාන ඉන්්‍රී ලෙස ුල්ක් සලකනු ලැබි බයිස්ත්‍රාවය යනු කමක්ද මොකදද පුතේ යිස්ත්‍රාවය කියලා කියන්නේ බයිස්්‍රාවේ කාරය කරන පදධ තියෙන මටම බයි පද්තිේ රොක් බයිස්්‍රාවය කියන මොද අර්ථදක්ම තියන්නේෙමි. ජීවීන්ගේ දේහ සයිල තුළ සිදුවන පරිවෘතිය කියා නිසා ගොඩනැගෙන. සයිලවලට අනවශ්‍ය ද්‍රව්‍යය. එවැටන භයිස්්‍රාවිද්‍රව්‍යය දේහෙන් බැහැරකිරීමේ ක්‍රියාවලිය බහිස්ත්‍රාවයයි. ජීවීන්ගේ දේය සයිල තුළ සිදුවන පරිවෘතිය ක්‍රියා නිසා ගොඩනැගෙන. සයිලවලට අනවශ්‍ය ද්‍රවව්‍ය, දේහෙන් බැහැරකිරීමේ ක්‍රියාවලිය භහිස්ත්‍රාවයයි. එම තමයි පොතේ හිස්්‍රාවය අර්ථදක්වාන්නේ එතකොට භහිස්ත්‍රාවයනු කුමක් දෙක කියනකට පිළිටරවෙන්න වූ නෙමයි. ජීවන්ගේ දේය සයිලවල තිබ ජිවින්ගේ දයසයිල තුළ සිදුවන පරිවෘතිය ක්‍රියා නිසයි වචනය ඕනේ පරිවෘර්තිීය ක්‍රියා නිසා ගොඩ නැගෙන්න්නවූ සයිලවලට අනවශ්‍ය බහිස්්‍රාවී ද්‍රව්ව්‍ය දේහෙන් බැහර කිරීමේ ක්‍රියාවලිය බහිස්්‍රාවයයි ඇැදලි. ඊමට න ෘොක්ක මගින් බෑහර කෙරන නෛත්‍රජනී බයිස්ත්‍රවී පලයක් නම්ර ඕම වක්ක ගඩුමගින් රුදරය නිවත් කරලා බෑහර කරන්න බයිස්න බයිස්්‍රවී පලත්තම යුරිය මොනවද යුරයා ඉටමතර ඔබට ඔන්න යුරිකම්ලයක් ලියන්ල එකයි යානිම කහිපැලන්න යුරි කම්ල යුරි කම්ලේ තවකත් තමයි ක්‍රේටිනීම් කටිනීම් යි ු ප්‍රමාණය මන අ යන එක යිට ජන යන ර ුරි ම් ේට න එක යාන රුක් මගින් බෑර කියෙන නයිත්‍රජන යිශ්‍රී පලයක් නම් කරන්න ොමද ුරයාලි වන හොඳයි ුරරිකම්ල ඇත්ල යන්න පුළුවන් . සුළු ප්‍රමාණය යුරික්කමයන ක්‍රටිනම් එ අංශු මාත්‍රශයෙන් තමයි යන්න ර. ඊළඟට රෘක්කවල විව්මේසා කෘත්්‍යමයකකුමදබ දන්නවා වකු ගඩුවක්ෙවත් ෘක්කයක් ඇතුළි තියෙනවා ඉතා කුඩා විව්ව එකක මිලියනයක් විතර. හැද අසලක්ෂයක් විතර තියෙනවා. ඒ තමයි වකු ගඩුවක විව්වේ තනනඒකකය වකු ගඩුවක් තුළ මුත්‍ර නිපදවීමේ ක්‍රියාකාරීත්ව ඇතිකරන කුඩා මේකය. පුත අපඒකට කියන්නේ ෘක්කානුව. වකු ගඩුවක් නිර්මාණයවී ඇති ඉතා කුඩා විව් ෘක්කානුව එක වු ඩුවතුල ෘක්කාණු මිියනයක් විර යෙන. එක තමයි වව ගඩු නිර්මාණය වෙන්නේ ස වහු ගඩුවක විව්ව මේක ඇත් රුක්කානුව කෘත්ත මේක මුත්‍ර නිපදවීම ක්‍රියාවල ඇතිරන කුඩා මේක ඇත් රුක්කාණව එනම් රෘක්කවලි වහු ගඩුුවල විව්ුවම මේ සා කෘත්තමය එක කොමක්ද පිළිතුර මෙන්න මේ මම දලතීය ෘක්කාණුව උත්තරේ රෘක්කානුව. පොඩ්ඩම් බලමුද්ද ෘකානු දරුවන ෘක්කානුවක් කොට කිහිපෙේෙන් ුක්ත ම මේ මටික් ශාල කර රන්ති ඇම කුඩයි රුක්කානුව. එක වකු ඩුවඇ ෘක්ාන ලියන ඇති න ුක්කණ ොඩ ක්ො ැන ුතති ද රුක්කානු පොඩි. ෘක්කාණුවක්, ට හිපයින් සමන්විතයි. මොනවාද. බෝමන් ප්‍රාාවරය සැවලියම් බෝමන් වයාගත්තු නිසා මේ එකකටකින බෝමන් ප්‍රවරය එසේ මේකට කියන අවිදුර සංවලිත නාලිකාව අවිදුර සංවලි නාලිකාව. එල මේකට කියන හෙල්ලේ පුඩුව හෙල්ලේ පුඩුවකටකින අවරෝගන බව් මෙකටකින ආරෝහන බෞ්ව අවරෝහන බ, ආරෝගන බෞව ලපක කියන හිෙල්ලේ ලූපක හෙල්ලේ පුඩුව ඒ ට විදදුර සංවල න දග ල. ර අවිදුර සංවර්තනාිකවම එක විදුර සංවර්තනාලිකව විදුර සංවර්ත නාලිකව කියල වෘරත්තුවය සංග්‍රහ ප්‍රාලයට මෙදම සංග්‍රහ ප්‍රානාලයේ තේරනත කලෙක්ටිං ක් සංග්‍රාහක ප්‍රනාාලේ සංග්‍රාක ප්‍රාලේ ඇතනම රක්කානු ට කොටසන්න මේ සං්‍රාක ප්‍රාලි මේ වගේ රක්කානු කිහිපෙක විදුර සංවලතනාලික එකතු නොම මගේ තැලි මකතු එක හර එතකොට මේ බෝමන් ප්‍රාවවරේ මත හැදනව ගුච්චික ේෂනනාලිකා ජාලය කියෙලෙක්. ගෘතික කේශනාලිකා ජාලයෙන් මයි බෝමන් ප්‍රාවරය ඇතුට රුදුර සංගටක පෙරෙන්නේ ඒ පෙරීමේ ක්‍රියාවලිටකිවා අති පරිශ්‍රාවනය මොක් කියලා දෙකට කියන්නේ අති පරිශ්‍රාවනය එතර මුත්‍ර නිපද වීමේ පලවිනි පවන තයි ගුච්චි කේශනාලිකා ජාලය ඉඳලා බ්‍රෝමණ් ප්‍රාවරය ඇතුළට රුදුර සංගටක පෙරීම අනවශ්‍යවයි අවශ්‍යවායි ඔක්කොම් පෙරෙනවා ය ක්‍රියාවලිට කියන්නේ අති පරිශ්‍රාවනය අති පරිශ්‍රාවනය වචන අතිපරිශ්‍රාවනය ඒ අති පරිශ්‍රාවනයේද බෝම ප්‍රාාවයඇතුට රුදරේතිීන අ්‍යවශ සංගටකයි අනවශසංගටක ක්කොම පරෙනවාන්නේ බයිස්්‍රවි සංගටකයි. හැබැ පුත මේ නැවතගේ ඉල්ලා. දෙවන කේෂනාලික ජාලයක් කදලා නැවතම හල්ලේ පුඩුව ස අවරෝන බව ආරෝන බවවට ඉතිල අරගි ගියපුඒවයි රුදුරයට ඕන කරනටක නැවත රුදිරට උලාාගන්නවා. රුදිරයට ඕන මෙතැදි ඔක්කොම ඇැ්වා මෙතනදි ඕන කරටි නවත රදුරවා ගන්න එකට කි න වරනීය ප්‍රතිශෝෂණය. ක්ටව ඇ්ෝෂ වරණී ප්‍රතිශෝෂණය. වරණය ප්‍රතිශෝෂයින් එකනපති මෙතනද ඔක්කොම කියාන ගුච්ිකවෙේන්දලා ගුච්චිකාවිඳලා බෝමන් ප්‍රාවරයට රෘදුරේතියන බහිස්ත්‍රාවී සංකටගෙන ඔන්න ඇතිබයි අත්‍යව සකට ඔක්කොෝ පෙල්ලෑම ක්කොමේ නිදහන්න බෑන එකරදට ඕනේවත්ව නො එත ඒකට කියන්නේ අති පරිශ්‍රාවනය ඊනමට අධ්‍යවශවයේ වඩික නැමත උරාගන්නට, දෙන ේශනාලිකා ාල මේකට ඇතුව නව අත්්‍යවශය රගන්නවා. ඒකට කියනවා වරනීය ප්‍රතිශෝෂණ ෙක්වෝ. ඉහෙම ගියාට පස්සේඉතින් මේක ඉතුරු වෙන්නේ අනවශ්‍ය දේවල්ටික විතරයි. හැබැයි තවමත රුදදිරේ මොනහාරි යවන්න ෝ නෙලියටදාානනි බයිස්්‍රවි සංගටය ිතුරිය තිවන මෙන්න මේ විදුර සංවර්ත නාලි කාරියද සක්‍රය ශක්කිය වැ කල දර ඒටක මේ තුරට පොම්ප කර අනවශ්‍ය ද්‍රාි පොම්ප කන්න. ඒකින ්‍රාය ාවය එතකොට පෘක්කාණුවක් තුළ මුත්‍ර නිපද වීම පියවර තුනයි. අති පරිශ්‍රාවය ඕන ව ඕු ඇතිව ක්කම යමනෙක වරණය ප්‍රතිශෝච නැවත ඕනිව රුදුර රාගන්නක ස්්‍රාවේදදිවෙන් රුදර තවත් දීවන ඇති අනවශ්‍ය බයිස්්‍රව සංකටක ඇතිත්ව ක්්‍ය ය කරල සක්්‍රිය ලෙස ඒ නවත මේ විදුර සංවලත නාලිකාවට ඇතුළට දානයක ඒක කිනව ස්්‍රාාවයේ ශ්‍රාවය කරන ද්‍රව්‍ය තමයි එදන හඩය. ොටම්මයින ඇතැම්ෂද සමර අවෂද හරි අවෂද ඔන්න ඔයගේවා එක්ෂායින පොටෑසියම්මයින ඇතැම් අෞෂද වගේ මේ විදියට සක්‍රිය ලෙස විදර ස තු පවරේ එක වම රද තු ලා ියීපු ැති තු කරන රින ශ්‍රාවය කියලා එහෙනම්. පවරතුන අති පරිශ්‍රාවනය වරණය ප්‍රතිශේෝෂ දුරාගන්න ඕනොටක ඔොමත් ඉතු වෙලා තිය අනවශටික සක්ක්‍රල සේකතුර දාානකල න ස්්‍රාභේ ඒ මුණනාට පසිතින් අනවශ්‍යතී වටවම මේකට යන්න එකකින මුත්‍රලාකාාට තරය මුත්‍ර ඉ මේ මේමයි මං මේ වෙලා තියන පිළිවටනි පුතේ කියන්නේ නෙද වෙලා වෙලාවත් එක තරණ කරමින් තමයි අප මේවා කියන්නේ එඒක නිසා ඕලට ම ටික ඉගි දුන්නම වට පුළන් වලිගනගත්තුේ පාඩම පෙරලල බලල ඒ අදාල කරණික නැවත මතක් කරග ෘක්කවල විව්වමේසා කෘති්‍ය මේ ඒක කේතුලේ ගැන රුක්කානවා. මුත්්‍ර සෑදීමේ ක්‍රියාවලයේ එක් පියවරක් ශ්‍රාවේලෙ ඇඳීම මගේ එක්ප ඇද තුන්වෙනි පිවරත්ම ශ්‍රාාවය හරි. ශ්‍රාවේ සිදුව නාකාරය කෙටින් විස්තර කරන්න මේක වෙන ඇ කෙටියෙන් වැඩි ගොඩක් විස්තරෝනය කෙටින් ඔබල ඇන්න දෙවන කේෂ නාලිකා ජාලයේ සිට විදුර සංවල්ත නාලිකාවට, මේ අන්තිමහාරියට විදුර සංවලතනාිට දෙවන කේෂනාලිකා ජාලේ සිට විදුරසංවලිත නාලිකාවට දෙවන කේෂනාලිකා ජාලයේ සිට විදුර සංවලත නාලිකාවට සක්‍රිය ලෙස ඇතැම් බයිශ්‍රාවී සංගටක සක්‍රිය ලෙස ඇතැම් බයිස්්‍රාවී සංගටක ඇතුළු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රාවේ ලෙස හැඳින්වි දෙවන කේෂ නාලිකා ජාලයේ සිට විදුර සංවල්ත නාලිකවතුළට ඇතැම් බහි ස්්‍රාවිී සංගට සක්ක්‍රීලෙස ඇතුළු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රාවලෙස ඇතිින්වේ. උදාහරණිෙළ දාලියන එච් නායන පොටේසිම් යින ඇතැම් මවෂද ක්‍රටිනන් යම් ප්‍රමාණයක් ඉතුරවෙලාතිී වන වදදානු එච් ධන පොටසිම් යන ඇතැම් අවෂද ක්‍රේටිනන් වගේ ශ්‍රාවේනුත් ේ තුකනො තමත් ඉතුරලා න රුදරය ැතු ඒට. කලම්ිෝරදයක් වෙන වරණ පතිෝෂණය ට කලින් අති පරිශ්‍රාවනය මු්‍ර සෑතිම සෙසුපියෝර දෙක දාන් කරන්න නම් කරන්න විතරයි තින්නේ සෙසුපියවර දෙක අතිපරිශ්‍රාවනය වරණීය ප්‍රතිශෝෂනය අතිපරිශ්‍රාවනය ස වරණීය ප්‍රතිශෝෂනය හරි ඔන්න අප පළ ප්‍රශ්න කක දනි ප්‍රශ් බල මොවාද කියන්නන්නේ කිය. ෞතික විද්‍යාප්‍රශ්නය ජීවිද්‍යාද වැඩිපුර කාල ගත්ත නේද ර්ින පදතක් පොඩ ගන ගෙන දැන් යන අපොතේ අපි බෞතික විද්‍යාවට හ හොද මාර්ගයක වාහනයක් දාවනය කිරීමේදී ප්‍රවේසම් වියයුතු අතර අනිවාරෙන්ම මාර්ගනීති පිළිපැදිතුවේ ඔව එක කියන්න දෙයක් නෙවෙයි අනිවාර්රම මාර්ගක වාහනයක් පැදගෙනනට අපි හරි ප්‍රවේසම් වෙන්න්න නි ර්ගණීති අපට පිළිපදින්න නොවේ ඇයි හෙම කරන්න අනතුරු සිදුවන්න තිෙන හැකයාාව වැඩි නිසා මාර්ගනිීත පිැදොත් ප්‍රේශම් වුණොත් අනතුර බෝමයක් පලක්කගන්න පුළුවන්. වාහනක ගමන් කිරිමිදී රියදුරාමෙන්ම මගින්ද ආසන පටි පැලඳීම පැදගත්තේ මීට ඒතුුම දැත්ත රියදුරත් සීඩ බෙල් දාන්න ඕනි අර අනිකත් පවාහනයන මගින්ත් සීඩ බෙල් දාන ඒකට හේතුවහර දෙකට මේකට ගොඩාක් ස්තරඔන්නෑ ඇයිසිීට් බෙල් දාන්නනි කෙටියෙන් හිතන්නකු ඇයි සිීඩ බෙල් දාන්න ඕනිේ හදිසි තිරිංගේ දීම කරති එන හදිසේ බ්‍රේග හැවෝත් ප්‍රියදුරයි මගින් ස්රහට විසික්වෙලාගේලා අනතුරවෙන්න පුළා පට හයිියම් බ්‍රේග ගැවෝ මග තර ක ර ස්රට ිසික් ව ස්සරහට විසික්වෙල සමරක් කලලා ඉසරාතින වින්ස්්‍රීනය ේද වීදරුව කඩගෙන අන්න පුළුවන් සමරකට වැටිලතු වාල වෙන්න පුුව එන ී බෙල් දාල තිබන හිරවෙන ්‍රේගවට සික් වෙන ඉට හිරෙනවා ඒනම් ඇත්තටම මේකට හේතුවමකද ්‍රේගන සිංහලින් තිරරිගෙන හදිසි තිරිංග යදීමකදී, රියදුරාසාහ මගීන් ඉදිරියට විසිවී අනුතුරු සිදුවීම වලක්වා ගැනීම සඳහා. ඒකට තමයි අපි සිට් ෙල්දා අන්නු. හදිසි තිරිංගයදීමකදී. රියදුරාමෙන්ම මගීන්ද ඉදිරියට විසිවී අනතුරු සිදුවීම වලක්වා ගැනීම සඳහා උත්තරේ. හරද හදිසි තිරිංගයේදීමකදී, රියදුරාමෙන්ම මගීන්ද ඉදිරියට විසි වී, අනතුර දුවීම වලක්වා ගැනීම සඳාතමයි සිපල්දා හරණතරේ. ඔබ ඒහත එකේ සඳාන් කල පිතුරා සම්බන්ධන චිතේිල්ිව නිවුටන් ියමේ ලියාදක් හොගක් අය මෙතන වරද ගන්න. ඔය විස්තරේ පැහදිලි කරන්න පුළ නනිවටම කිවීම මනිකු නිවටන් පලවේ නියමෙන් කියනවා වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාන් නොකරයින. නිෂ්ටල වස්තු දිගට නිශ්චලෝ පවතිී. චලනය වන වස්තු ඒකාර ප්‍රයගෙන් සර්ලර් ඒකාවක චලිත වී ඕක නිට කියයන පලවෙීමෙන් වස්තුවක් මත බාහිර සසන්තුලිත බලයක් ක්‍රියාන් නොකරයිනම් නිිශ්චල වස්තු දිගටම නිශ්චලෝ පවතිනවා චලනය වන වස්තු ඇසතුරත බලය නැතැ ඒකාර ප්‍රයගෙන් සල්ලනඒ එකකාවක යනවා දැම් බස්සික ඔයා අනවෙලාක් ගැන හිතනක නැත වාහනිකව යනවෙලාක් පුතේ වාහනයක ඔයා වාඩිවෙලා හිටියට වාහනය යනකොට වාහනි ප්‍රවේග වට ැබෙන ඔයත් යනනි වානය ඇතුළි. ඔයා කකුල්දෙන් ඇවිදි නැතිකරම කතාව. හරද ඔයා වාහන ඇතුලි වාඩී ලයින් එක හරි. නමුද වානයේ යනකොට වාන ප්‍රයේගේ වට ලබෙන තුර ඔය යම් ප්‍රවේගකින් ගමන් කරින් ඉන්න වාහනෙත එක්. කෙනන වාහනයඇතුල ත් යන නැතන්ද වා දාලයන් පේවාන නිස්ටලනම් වාහනක අට ඇතින්දමේ. නෑ ඔයත් යනුවයි කැන වාහනේ ප්‍රේග වටත් ලැබෙනු. ඊලඟට දැම් බ්‍රේග්ගානු. දැම් හන්දට කල්පනා කරන ්්‍රේග්ගහන්නේ. ඔයාටද වාහනයටද බ්‍රේග්ගා්‍යවාටද වාහහින මගින්ට බ්‍රේග් ගන්නෑ වාහන රෝධවලට වාහනේ රෝධවලට බ්‍රේග්ාහනක අසන්තුලිත බලයා. දැමච්චර වෙලා වාහනෙස අසතුලත බල නැතුව අපිටම ඒ කාර පරයගෙන් ගේ කියලා වාහනෙ අසතුලත බලයක් නැතුව යනවා වාහනතුම ගගේමුත් ඒ ප්‍රවේගෙන් අ සතුිත බල නැතු යනවා හරිද දෙම් ගුල්ලම අ සතුලත බල නැතුව ඒ කාර පයගෙන්දයි යනවා. එක පාට බ්‍රේග ාන බ්‍රේග ාහන කාටද වාහන වාහනයේ මතා සතුර්ත බලය ක්‍රියාත්මක වෙනවා වාහනේ ප්‍රවේගය අඩුවෙලා මන්දනය වෙන. වාහනයට බ්‍රේගට ඔබට බ්‍රේග්ගාන්න න එතකොට මොකද වෙන්නේ දැම් වාහනයට බ්‍රේග්ගා පොලිසාව වාහන නවතිනෝ. හැබැයි ඒ බ්‍රේක්ක ඔබට වදි නෑනී ඔබ මතා සතුර්ත බල ඇන්න ඇතාම ඔබ ගියපු ප්‍රයවේගේම ඉස්සරහට තල් වෙලා යන ඇයි නුර ජන අසතුලත බල එන්න ඇත්ත චල්නයව වනවාස් කාර්‍රයගෙන් සල්රය ගාව තල්ි. එතකොට වාහනයක්ත් ගමන් කරමින් ඉටිය ඔබත් හලනේ වෙමින් ඊටිය වාහනය ඇතුළේ ඔබත් ඒ ප්‍රයගම ගමන් කරම හිටේ බ්‍රේගගව්වම වාහනයට අ සන්තුර්ත බලය වාහනය අතර වනා. හැබැ ඔබට බ්‍රේග ගාවන තල අසතු ලයක් ඔබට න නිවරග බලය නියම අ සන්තුර්ත බලය නැති ඔබ කට මේඒ කාරගෙන් ස්ර ව ලාම අන්නෙක නිසාතම බ්‍රේග් ැ්වම අප ස්ර විිකන මොකද අපි ගමන් කරම ට ප්‍රයගම ස්රායන වාන නැතිලා ස්රට ිසික් ඇැන්තේරුුණා. නවටන්ගේ පලවෙන නියීමෙන් තමයි පාදන්න පුළුවන්. බ්‍රේක් එක ගැවවාම මෙච්චර වෙලා ගමන් කරමින්ට වාන නැවතුනා ඒක ඇත්ලන්න පුද්ගලයන්ට බේක්් නෑ ඒකොල්ලෝ ඒකා එගොලන් තතා සතුරද බලයකයක්ත්ම කෙන්නේ ඒගොල් අර ගමන් කරමින් ට ඒේකාර්පරයගෙම ස්රාට දල් වෙලා යන්න. අන්න ඉස්රාටයන්. අපින බේ ගැවමනි විස්සනට විසිසව අර ඒකාරයගේම ග ගිල මක්කරි අල්ලගත්තම තමයි අ සතුද ල ල නවදී ඒගොල් ඒකයිවෙන්න ඒනම් මේ පාදන පුළන් නිවුටර්ගේ පලවෙන්නේ. මිනිස්සුද්ගිය වාහනෙක්ගිය බ්‍රේග්්‍ය වවාහනට වාන නැවතු මිස්සුන්ට නවතින්න බෑ ගො නිසු සසතුතු පලන නවටන් පල අසතු බල ඇත් මිනිසුම ඕම කෙන ටරන මිනිට එම ප්‍රරයගම මනිසරට විසික් කලලා ය යනකට ස්සාරමක්රතින කල්ලගත්තන ඇත් දිිරම යන්න සික් අල්ලගත්තමතම අපි නවතින්නේ ර ල නැ න කොට ම විස්තරේ පහදන ල නටන කිව ීම පලමනයමේ නවටර්න්ගේ නියමේලියයා දක්වන් නියවටර්න්ගේ පලමුුණ යමේ නවුටන්ගේ පලමු නවටන්ගේ පලවෙ නියමේ තමයි පහදන්න ොළලවා ප්‍රයි ලාම්ගේ. අධිවේගී මාර්ගක ආරම්භේ සිට එම මාර්ගය අවසානයේ දක්වා. ඔන්නෝොට ප්‍රශ්නකා අධිවේගී මාර්ගක ආරම්භය සිට අවසා දකෝ. අධිවේගී මාර්ගයක යුටර්න් නෑ. වෙනත්ටන් මුකුත් නෑ කෙලිින් යන්න තියෙන්නේ. ඇ හරවන්න බෑන අධවේගි මාර්ගි මේකින් ඇතුන්ට පසේ ලක්ෙක් සිට් එක වෙනකම්ම කෙලින් න්න යෙන්නේ. අරවන්න බෑහරි අධිවේගී මාර්ගක ආරම්භය සිට එම මාර්ගය අවසානයේ දක්වා එහි වාහනයක් දාවනය කිවට නියමර ඇති. උපරම ප්‍රවේගෙන් එකැනින්න පුළොන් උපරිම ස්පීඩගේ උපරිම ප්‍රවේගෙන් ධාවනය වූ ඒ නම් වාහනයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය පහත් දැක්වේ මෙන්න විස්ථාපන කාල ප්‍රස්ථාරය කාලය එක් සක්ෂත් විස්ථාපනය ව්‍යක්ෂිටත් ගෙන අධරුල්ලබන ප්‍රස්ථාර් විස්ථාපන කාල ප්‍රස්ථාර. මෙහිදී මෙන්න වැදගත්මදේ. මෙහිදී අධිවේගී මාර්ගය තිරස්සා සරලරේකය උපකල්පන කර. ඇ මේ ම අධවේගේ පාරදනක හරි කෙලින් තියන්නේෙ සාමන හරි කෙලින් පාරවල් නෑ අපිේ ගානා දදි හරි කෙලින් ඒකෙන් නිස්්චිත දශාවක් හසේ ඒඇැන විස්ථාපනය. අනික පුේ මේක හැරන්නත්දෑන දරනි මේ හැරන්නත් දෑන ුට ෑ වෙන පැතිවටනි ගුත්නෑනි හ එතර පටන් ගත්තු තැන දම් ඉවර වෙනක සරර්රය කියඉන්න පාර හරි සරලවේකය දුරක් ගමන් කරවා ගැන විස්ථාපනයක් ඒනම් මේවා පාර වාහනයක් යනවල ඒ යන්න විස්ථාපන. හිටීමේ වෙනස හැරලා ඇතාාවත් එතකොට විස්ථාපනයට වලා දුර වෙනස් වෙනවා දැන් මෙතන සරලරේකය පාර්ගය සරලරේක මාගගේ ගැන්ගේ ස්ථාපනය හැරෙත් තිසා මේ වාහන යනතතාකල් විස්ානය තමයි වැඩවින් විස්ථාපනය වැඩවී එක දේරුම් ගන්නවා විස්ානය වැඩවින් ැ ක හම හැරිලාවන ඕම එතකොට මේගේ විස්ථාපනය මෙතනයි මෙතන අතර දුර ආරම්භයයි අවසාන තම මේ දුර ගමන් ක දුරමේටික නමු දැමි හැරෙන්නේ. ඉහනම් උතේ සර්ලරේකව ය නිසා හරිද ගියපු දුර විස්ථාපනයට සමානයි. යන දුර දි පිහිට වෙනස් වෙන ආරම්භ්‍යාතික පිටම් වෙනස්වේවි මයියන්න යන දුරයි විස්ථාපනය සමානයි යි් විස්ථාන ප්‍රස්ථාරතේරුම් ගැපුු මේ බිඳුව කියැනමකද කාලේ බින්දුවෙලී විස්ාපනයත් බින්දුවයි. එක කාලේ බිදුු කෙන වැඩි පටන්ගලට ඉරතිබුන්නේෑ කාේ තත් ප්‍රදදාක් කියයනක තත් පර ලින් ින් ත් ප්‍රදාක්යන විස්ථාපන මට වි අදා. ඒ කියන්නේ පුතේ පත්පර බිඳුව වැඩේ පටන් ගන්න වෙලා ම හැම දෑමකකිවවා ඕන ප්‍රස්ථරය බිඳුව කැන වැඩ රම්භ කරන වෙලා කාලය බිඳුව ක අප වැඩේ පටන්ගන්න වෙලා කැන මේ වාහනය යන්න පටන්ගන්න වෙලා විස්ථාපනය බිඳුවයි ඊළට තත්පරදදා ග්‍යාම විස්ථාපනය මීට විසි අද්දායි එතකොට මේක මෙහෙම කියනවානේ අධිවේගී මාර්ගයක ආරම්භේ සිටේම මාර්ගය අවසානය දක්වා වාහනග පටන් ගත්තුව දැ දම ඉවර වෙනගේ පටන්ගන්නකට විස්ථාපන බින්ඳුවයි තත් ප්‍රදායිවරට විසි අදදායි ඒ කියන මෙතන පටගන්න ඇත්ති මෙතනනි නිවර්වෙනය යමසානි දක්වාන එතකොට ගිය දුරය ගිය දුරයානු විස්ථාපනය මේක සරලයේක වනන්නේ සරලයක වන සරලයේ දුරකෙන විස්ථාපනය විස්ථාපන මට විසි අදා ඒ කියැන මේ පරි දුරේනම් විසි අදදයි මට. එකන කිලෝමීට විසි හතයි. ඒ කියන්නේ මේ අධිවේගේ මාර්ග මුළු දුර හෙවත් මුළු ්දිග. ල සිහතේවත් මීටර් විසියද්දායි. ඇයි දැ මෙතර පටන්ගත්වවෙලේ න් තත් ප්‍රදදාක්කෙනන ගිහිතතින විසියද්දයි අපි කියනවා ආරම් බේසිර මාර්ගය අවසානි දක්වා වානය යනුවලු මඟ නැවතිලි නෑ එතකට සරලරේ කිය කියලක් කිනවාමාර්ග සරල රේකීව ගමන් කරන දුර ගැන ස්ථාපනනි. එහෙනම් පටන්ගත්තු තැනීද තත්ප්‍රදාහ තුළ විස්ථාපන මීටර් විසි අද්දායි. ඒ කියන්නේ මෙයා මෙත නිම් මෙතන්ට එ ඇති යන්න අවසානි දක්වාන. ඒ අවසාන දක්වාගිය දුරේවත් විස්ථාපනය ආරම්භය අවසානයත පිටි වන්නස මීට විසි අද්දායි ඒ කියන්නේ අධිවේගී මාර්ග දුර මීටර් විසි අද්දාා ඒවත් කෙලෝමීටර් විසිහතයි තෙරනද ගැඹුරෙන් තර්ක කරලා ගන්න එන්නේ තන. තරකයක් තියෙන් එතැන ඒවත් දෙනවා විභාග පොඩක් හිතන්නත් දෙන්න පෙලමයිට නේද හරි ඒ යඔ කොමට ඩිටල්ස්සික තුන්නන්නේ ආරම්භේසිටේම මාර්ගය අවසානය දක්වා යන්නේ අරම්බෙසිට අවසානය දක්වාම යනු මග නැවතිලි නෑ. එනම් ගියපු දුර මාර්ගය සම්පූර්ණ දීග. සරලරේක ව යන්නේ සරලරේකව න දුර යන ස්ථාපනනි සරලරේකය දුර යන ස්ථාපන පිටමි වෙනසනි. හරි හැරලාපන ගන්න බෑ සරල්රේක දුර විසා ඒකන් විස්ථාපනය ගන්න පුළන් ියදුර ගියතුදුර සමානයි මාර්ග මුදුරට විලොමිට විසිය අත. ත් මීට්‍ර විසිහත්දා එහෙනම් දැංගහනවා ස්ථරේ භාවිතෙන් පහත් දේත ප්‍රශ්නල බිතුර සපයන මතට ප්‍රස්ාර ගත්. අධිවේගේ මාර්ගදියකු පොතරයා බලන්න බිඳුවෙන් පටන්ගත්තේ ් තත්පර දාහයනකොට මෙ විසිහතක්ගලක් මීටර් ඒ කියන්නේ ඒ ගියපු දුර විස්ථාපනයු පිහිටීමේ වෙනස මුලයග අත පිටීම වෙනස යන ගිය දුර ඒ ගිය දුර තමයා පටන්ගතවෙන්න අන්තින් වෙන එකයි යනවා එහෙනං දුරමීටර්. හහි හෙවත් ලෝමිට විසි අයි එමස අධිවේගේ මාර්ගි දිී කොපනද මීර් විසිහද්දායි කෙලිව්වත් හරි විසි හද්දාහයි මීටර් කෙලිවත් හරි එම නත්තන දි ඔොක ෝමිටරොත් විසිහතයි ලමට කිලිවත් කමක් නෑ උත්තර දෙක ලියන්න එාද දෙක මොක්කරේ එම අධවේගේී මාර්ගගේ වාහනය දහාවනයකිීම නීම කරදි උපරිම ප්‍රවේගය උපරිම ප්‍රවේගෙන්ග වනි ගියත් යන්න බොලො උපරිම ප්‍රවේග ගියත් මලිදරම. අප අනි උපරරි ප්‍රේගීයේද. විස්ථාපන කාල ප්‍රස්ථාරයක බැවමේවත් අනුක්‍රමණය ප්‍රේගයයි. ප්‍රවේග කාල ප්‍රස්ථයක බැවමේවත් අනුක්‍රමණය තොරණය හෝ මන්දනයයි. මතකයි මං දවසක් කියල දුන්නා. ප්‍රේග කාල ප්‍රස්ථාරක බැවමේවත් අනුක්‍රමණය තොරණය ෝ මන්ධනය විස්ථාපන කාල ප්‍රස්ථාරක බැවුමේවත් අනුක්‍රමණය ප්‍රවේගයේ පුතේ මේක විස්ථාපන කාල ප්‍රස්ථාරය ඒ නම් මේ බෑවම ප්‍රවේගය එනම් බැහුමේ වුවන ප්‍රයේග වන්න පුුවන් ඉතින් ප්‍රේගක වැන්නේ කෝමද අපි ගමු ොඩ සමීකරණයගද ප්‍රවේගය සමානයි මොකද සූත්‍රයේ විස්ථාපනය බෙදීම කාලය නමුත් ප්‍රස්ථාරයෙන් කරනකොට විස්ථාපන වෙනස බෙදීම කාල වෙනස විස්ථාපන වෙනස බෙදීම කාල වෙනස ප්‍රස්ථාරෙන්කටකට ප්‍රවේගේ සමය ස්ාන ෙදදිීම කාලය ප්‍රස්ථාරයකටු විස්ථාපන වෙනස ෙදීම කාලාල වෙනස වෙනස ගන්නනි කෝමද මෙන්න මෙතර අවසානය මෙතන ආරම්භය. අවසාන විස්ථාපනය මීටර් විසි හද්දායෙන් අවසානක ආරම්භය අඩුරමකෝ වෙනස ගන්න මංව කියලා දිීල තියෙ. එඇතවට අවසාන විස්ාපන මීටර් වි හද්දාය ඩු කරනවා මෙතන ආරම්භ විස්ථාපනය බිඳුුවයි මෙට බින්දුව බියි මීටර් බෙදනවා කාල වෙනස ගන්න තේමයි. අවසාන කාලේ තත්පර දාහින් අඩු කරනවා මෙතන ආරම්භක් කාලේ තත්පර බිඳුව උත්තරේනවා විසිහත්දාහහිෙන් බිඳුව කඩුුණම විසිහත් දාහයි මීටර් දාහි තත්පරවලින් බිඳුව කඩුනම දාහයි තත්පරමයි එතකොට පුතේ උත්තරනවා ද විසිහදදා දාහෙෙන් බෙදුරම විසි හතයි. තුන්ට ින්දතුම ැවාන හත ක්ි ම් වි්‍යතයි මීටර් යට තින තත්පර උඩට ගයාාම එස්්‍රීන එක වෙන. තත් ප්‍රරට මීටර් වි්‍යාහතයි ප්‍රවේගේ ඉති පුද සාමනෙන් ප්‍රේගී දේශකයක් ශාවෝන. නමුත් ඒක දිශාවක් අපට කියලා නෑනේ එල්නිසාපිට කිය දිශාව ලියන්න බෑ ඔන්නන දිල ලියන්න පුළුවන් අධිවේගී මාර්ගගේ දිශාවට කියලා අධිවේගේ මාර්ගේ දිශාවටි ලවන ලියන් ලමතේ වශස ව ච අධිවේගී දත් පිද නෑ මුරදු දිශාාවදමයගේ කියලා අධිවේගී. මාර්ගයේ විශාව ලව ලිය මුද ප්‍රේග දයිශකය නිසා ඒ ච්‍ර ලා පොත්ව ව ගේ තමයිගුල ලා පොරත්වන ත් පට මිට සි හතයි තත් පේට මේට සිහ ප්‍රවේගෙන් තමයි යන්න. ඒක අන දැමයා කිය උපරිම ප්‍රවේගෙන්ල ඒ න මේ මාර්ගය යන්න නියහමරලාතින උපරිම ප්‍රවේග තත් පටමිට සිහත අයිෝස තත් ප්‍රේටමීටර් විසිහ තක්ක කියන්නේ පොඩි ප්‍රවේගයක්. අපේ හැවේවෙල සියෙන් යන්න දෙනවා නෑ නෑ මේ තත්පරට මීටර් විසි අතක් කියන්නේ. ඒ අපිට සීටින් යන්න දෙන්න ප කිලෝමී වල මේකත් ලොකු ගාන 50 කිලමට වට හැරෝ තත්පරට මීට සිහතක් කියන්නේ ප කිමට ලොකු ගානක්ේ හර උපරරිම ප්‍රවේගය න තත්රට විසිහත ඔබහිතන් ප 50 කිලමට සිහත කියලා නෑ මේ තත් පරට මිට සි අතත් හරද ලොකු ගනම් පැ කිලමටට හැලවොත් රයි ඉති ඕකෙන් තමයි උපරිමයන්න පුළොන්ත් පරමිට විසි හතයි. තදින් වර්ෂාව ඇති දිනවල ඉහත තුනෙේ සඳාන් කළ අධිවේගේී මාර්ග වාහනයක් ධාවනය කිරීමේදී පවත්වාගතයතු උපරිම ප්‍රවේගේ තත්පරට මීට පහළවක් බව රියදුරට අවවාදකර තිබේ. හොඳට වහින දවසකට අරගත්ී ප්‍රවේ යන්න බැලු ත් ප කමිට විසි අතෙන් න්න බැෑවිිකලකු ප්‍රවේගයක් පැ ම හැවොත් ච්රේගෙන් ගියොත් වහින දවසක අනතුර වෙන්න පුළුවක්. එනිසා ියතුරන්ට කියතුනවත් තදින් වර්ශෂාව ඇති දිනවලදී. මේමාර්ගේ උපරිමයෙන් යන්න පුළුවන් ප්‍රවේගය තත්ත්නිමිට පහලවයි විසි අතින් යන්න බෑය සාමාන දසගතමයි තත්රෙන්ට විසි අතින් යන්න පුළුවන් පැසතිින් දවර උපරිම ප්‍රවේග පාලවයි පොඩක් අඩු කරලා ඔබෙන් හනවා තදින් වර්ෂාව ඇති විට අධික ප්‍රවේගෙන් වාහන දාවනය නොකරන ලෙසට රියදුරන්ට අවවාධ කිරීමට ප්‍රධාන ේතුව කොමද ඇයිපුතේකර හතුව මේ ඔයා දැන් සහරක් ළම මේමක ප්‍රශ්න ලිුව ගර්ශනය දාගෙන ගර්ෂනය අඩුවෙන පාර ලිස්සනෝ ඔක්කොම ටික මෙතට ලියනවා ඉහමලිවට පස් ඊක ප්‍රශ්නයට ලිය උත්තරය ඇතිවෙනයි ඊළංක ප්‍රශ්නයන ඉයතයේඒහි ඔබේ පිළිතුරු විද්‍යාත්මකෝ පැත්ලි කරන්න. එනිසා ඒ කතාව මෙතට ලියන්න කෙටියෙන් ගන්න සරලවක ඇයි වැස්ස වැති දවසට අයිවක ගොඩක් අයියෙන් යන්න එපා කියන්න හේතුවා අනුතුර සිදුවීමට ඇති කියයා වැඩි නිසා ඔච්චර පච්චරයතරේ. තදින් වර්ෂාව ඇතිවට අධික ප්‍රවේගෙන් වාහනේ ධාවන නොකරනලෙස රියතුරට අව්වාධ කිරීම ප්‍රධානය හේතුර විද්‍යාවන මනඟ ඕන්න ඇයි අයයෙන් වහින දවසර හයිවේකේ වැඩිවේගෙන් වාහන පදනි පක තියන්නේ. තදින් වර්ෂාව ඇතිදිනවල අනතුරු සිදුවීමට ඇති හැකිියාව ිය අනතුර සිදුවීමට ඇති හැකාව වැඩි නිසා උත්තරේ එන උත්තරඒයි. තදිින් ඔගුල ත්ත්‍රෙලයා ගන්න තදින් වර්ෂාව ඇතිදිනවලදී රියානතුරු සිදුවීමට ඇති හැකියාව වැඩි නිසා එය වලක්වා ගැනීමට තදින් වර්ෂාව ඇතිදිනවලදී වේගෙන් ඕන තවදධනපලන් තදින් වර්ෂාව ඇතිදිනවලද වේගෙන් වාහන දාවනය කරන විට රියානතුරු සිදුවීමට ඇති හැකියාව වැඩි නිසා ඒ වලක්වා ගැනීමට තමයි අපි මෙම පදෙස් ෙද තදින් වර්ෂාව ඇතිදිනවලදී වේගෙන් වාහන දාවනය කරන විට ියානතුර සිදුවීම ඇති හැකයා වැඩ නිසා ඒ වලක්වා ගැනීමට හරි ඉත ඒ ඔබේ පිතුර විද්‍යාත්ම කොපාලික න්න දැන් සයන්සි කර ගනලාමක් ඇට ේකකිපු කතාව පාදන්නලු හරි එතකොට මීමමට දන්නඕනි ඔබ දන්නවා වර්ෂා ඇතිදිනුවට පාරය වතුර තියෙනවා ඒ නිසා පාරය ගර්ෂය අඩුව ලිස්සනවා පාර ලස්සන සුළි ගර්ශනය අඩුව ගර්ශනය අඩු නිසා තිරිගේ ඒදුවට වාහනය රෝධ පාරමතු ලිස්සලා ඉදිරියට යන්නවා. ඒනිසා හරිරම මෙකන එතන නවති න්න බ්‍රේගාන තැන ස්රධයන ලන් එනිසා යානතු සිදුවන්න පුළුව ත ොචර විස්තරයක් ඔන්න ගකතමයි හේතුවනද. පරය වතුර තියනවා ඒ නිසා පාර ලිස්සනව ගර්ෂනය අඩුයි. පාරසා රෝධ අතර සීමමාකාරරි ගර්ෂණ සංගුණක අඩුයි සිමකාරරි ගර්ශන බලයා අඩුයි. ඒත් තිරිගේ දවිට ගර්ෂනය අඩු නිසා පාරමත රෝධ ලිස්ස ලගහිල්ලා අනතුර සිදුවෙන්න්න පුළුව. එනම් ඕගතමයි අන්න උලියන්න වර්ෂාව ඇති දිනවලදී. වර්ෂාව ඇති දිනවලදී මාර්ගයේ ජලය තිබෙන නිසා මාර්ගය ජලය තිබෙන නිසා රෝධ සහ මාර්ගය අතර රෝධ සහ මාර්ගය අතර සීමමාකාරී ගර්ෂන බලය අඩුවේ සීමමාකාරී නත් ගර්ෂණ බලය අඩුව කි ෙතිවනන් හරි රෝධ සහ මාර්ගය අතර සීමාකාරී ගර්ෂණ බලය අඩුවේ ඒ නි තිරිංග යදුවද එනිසා තිරිග දුවද මාර්ගේ මත රෝද ලිස්සා ගොස් ගර්ශණය අඩු ලිසනවානි එනිසා තිරිංගයේදුවද මාර්ගේ මත රෝධ ලිස්සා ගොස් අනතුරු සිදුවීමේ හැකියාව වැඩිය. ඉනිසා තිරිග වෙබ්‍රේක් තිරිග දුවද ගර්ෂණය අඩු නිසා මාර්ග මත රෝධ ලිස්සා ගොස් අනතුරු සිදුවීම හැකියාව වැඩිය අයුත් යි් විද්‍යාත්මක අපි පැදුව මෙන්නේ ඊළඟ ප්‍රශ්නය තදින් වර්ෂාව ඇති දිනක තුනෙහි සඳාන් කළ අධිවේගී මාර්ග. ආරම්භේසිට අවසානය දක්වා අර කලින් කතාගරුම් මාර්ගයේ කියැන්නේ මුල ඉදන් අගට වෙනකම් මීටර් වි අදාකකිවත් කිලෝමට විසි අත් තින පාර ගැන මේ කතාවද ිෝමිට විසියදකිවත් මීට සි අදාත්ති ර කලින් පාරය හොඳට වහින දවසක තදින් වර්ශාව ඇති දිනක ද යන්න පො පිරිින්ම් රේග තකොට පි විාත මේ තත්්‍රිට පහලවෙ යන්න පුොුවන් සඳහන් අධිවේගී මාර්ගේ ආරම්බේසිට අවසානය දක්වා ඒකැනි කිලෝමිට විසිය අතම මීට්‍ර විසි අද්දාම ආරම්භේසිට අවසා දකු ලුවඩ ගන්න කරුණු ඔලුවට ගන්න ප්‍රශ්නි ක දත්ත කොළුරදාගන්න අර පාරයම ඒ කිිමට වි අත ට විසි අදත් න පාරම හොඳට වැස්ස ති දිනකෙකට ත්්‍රමිට විසිාත යන්න බෑ ත්ට මිට පහවෙෙන් යන්ඩෝනි මුල ඉන් අග වෙන ඒකැන සම්පර් දුරම එකක මිට වි අදදාම ගමන් කළ බීනම් වාහනික චලිතය පහත් සඳහන් පරිදි විය මොනවද බීනවානයන් ගිලදිීමට ගිය උපරිම ප්‍රවේග පාලයෙන් තමයි. එය නිශ්චලතාවේ නාරම්භ කර වැඩි පටන් ගට නිශ්චලතාවගෙන් ප්‍රවේග බිඳුව පළමු තත්පර දහය තුළදී ඒ කා කාරලෙස තොරණය වී බිින්දුවෙන් පටන්ගරම් පලි තත් ප්‍රදායතු ද ඒකාරලෙස් තරනයව උපරිම ප්‍රේග ලාගන්න ලද උපරරි ප්‍රවේග ගත්තවක තත්පරෙන්ට පහො ගත් ඉන් පසු එම ප්‍රවේගයෙන් කිසියම් කාලයක් ගමන් කර. පසුව අවසාන තත්ව්‍රදාය තුළ ඒකාරලෙස මන්දනය වී අධිවේගී මාර්ගය අවසානයේ නිශ්චලතාවයට පත් වුණ. අධිවේී මාර්ගගේයන්තිම කියන්නේ මීට්‍ර විසිය අදදාා ඉවරවෙනකට අන්තිමටල් ආය ප්‍රවයග අඩක කර න්දේලා මුල ොරන්නේ ප්‍රයේ බින්ඳුෙන් පට රම් වැඩි කර මුල්ත්්‍රදයිටස කාරයගගේ යන්දුරගිය න්තිමතත් ප්‍රදායදී නවත පරයේගේ පහලවි දන්ඩුරග නැරු නැවිල අධිවේගේ මාර්ගේ ඉවර වෙන කොටට ප්‍රවේගේ බින්දුව කරගත් නිශ්චල වුණ නිශ්චලතාවට පත්ව මෙම තොරතුරු දක්ුමින් බීවානී චලිතට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථරරි දළ සටන කවි ඔන්න පුතේ මමා දෙන්න හතනව ඒක හර ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මට අඳින්න කියන්නේ. එහනම් වයක්ක්ෂයට පවේග එක් සක්ෂයට කාලයේ. එක්ෂයට කාලය තත්පරවලින් වෛ්‍යක්ෂයට ප්‍රැ දළ සටහනගුම ගයන් දැමීම ත්‍යවශනයරි වෛ්‍යක්ෂයට ප්‍රවේග ප්‍රවේගේ අපි ම මශ්‍රනයගේ මො ද පර තිය මශණයෙන් නිසා දැම් වැඩේ පටන් ගන්නවායි කියනෙ කාලේ බින්දුු ේද මෙතන ප්‍රේගී බින්දුවයි නි්ටලතාව ආරම්භ කරේ නිස්්ලතාවෙන් ගමන්න අනවා තත්පර දහයයක්තුල ිතර මෙතන නිතරණකු මෙල මෙතරට තත්පර දහයයි තත්පර දහයක්ක්තුළ මුල් තත්පර දහයදී ඇර පරම ්‍රේග ග පර ්‍රග ත්ර හලම ද න්න හව තොටම ප්‍රස්ථාරයන්න මෙ ඔහොම නෙන්නේ ඔන්න හොම එන්නේ කඩීරි වෙන්ඩෝන මේවා හරි මේකයි ප්‍රස්ථාරය ඊට පසේ එම ප්‍රවේගේ මේකන් තත්නිට පහලුවෙන් යම් කිසි කාලයක් ගම ක්‍රේ කාලෙ කෝතුරුත්දන්න ප්‍ර ග ර ද ත බින්දුවෙන් පට ගත් පහල න තත් ප්‍රද හතු වැිර ගත්ත ස එම ප්‍රරේගගේ මේ කාරයග ලක්ෂ මාන්තර ප්‍රයග වැඩි ත්න යම් කාලයක් ගමන් පිද න්න ල ච්ච ල ග හරි අවසාන තත්පර දහයේදී. අන්තිම තත්පයඒ මෙතර දම් මෙතන්ට අන්තිම තත් පර ද ද පිම තත්්‍ර දහයයි න්තිම තත්පර දාහයේද නවත ප්‍රේගගේ අඩුකරගේ නිශ්ල වුණාව අපිතුමැන කිය න්චල වුණ ප්‍රයේගේ අඩු කරගත් ප්‍රේගේ බින්දුව කරගත් බිදුව පටන්ගත් මුල් තත්රදය ප්‍රේගගේ වැඩකර අන්තිම තත් ප්‍රදහයිරට පහලවටාව ඉවස එම ප්‍රයේගේ යම් කිසි කාලයත් ගමන් කර කාල කිීක දන්නේ අතතිම තත් ප්‍රදාහද නැවත ප්‍රේගේ පහවි අඩුකරනල ප්‍රේගේ බිදදු කරගත් ම බිදදුුරගත්. හදයි නිිශ්ල වන අදියගේ මාර්ගගේවාසන්න. එකකට පපුතේ මෙතිලමතට එනකොටම කිලම විත මිට වි අද හෙල්ලව. එ මේක තමයි ප්‍රවේග කාල් ප්‍රස්ථාරයේ දළ සටහන ඔය විදන්නේ මෙතකට මේ ටයිමික දන්න නෑ දන්නන්නේ කොච්චරකාලයයා කියල නෑනි කොචරකායක් ගියද කියලා ඒද අපිට උන හොන්න ලුවන් කියලනෑ අපි දන්න අංකිස්ක අපට දල සටහනක් යදි කියතකට අපිට අගයන් දැමීමම අ්‍යවශනය බිින්දුවෙන්ම පටන්ගත් තත්රද හඇතුල පහලට වැිකරගත්ම ප්‍රවේග යම් කාලයක් ගිය තිමත් ප්‍රාඇද නැත ප්‍රේග අඩු කර ධදවේගේ මාගගේ ස ස්ටල තකට ම තේරු ගන්නන මේ ට ිහිල්ල නො කොට මුලයිඉද අගට මධදිවේගේ මාර්ගගේ ල්ල එකන කිලමිට වි මිට සිද ගල් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ගමන්කළ දුර හයගන්න පුළන් තකට මේ ප්‍රේකල ප්‍රස්ථාරය මුළල වර්ග පලයක කියන්නේ අධවේගේ මාර්ගේ මුල දුරමොදම පටන්ගත් අන්තිමරකංගයාන ඇබැ අපි දන්නවා මුලදුර මීටර් විසි අදදායි. එනම් මේක වර්ග පලය හෙවෝොත්. ත්තර එවන මීට විසි අද්දා යි මේ ප්‍රේක කාල ප්‍රස්ථාරික වර්ග පලයෙන් ලැබෙන්නේ අදාල කාලය තුළ ගම කළ දුර එතකට මේ මුලු කාලෙනි එන මුළු ප්‍රස්ථාරය වර්ගඵලයෙන් ගමන් කළ දුර එන්නඕනි ඔබ ගම කළ දුර ෙවෝොත් අපි න්න එයා ගමන් කළ අධවේගී මාර්ගෙන ඒක දුර මීට විසි අද්ධාන එම් මේක වර්ග පලය වවොත්පුතේ මීට විසි අද් එන්නවා හරිල නම ඒතා හල නෑන ඔක තමයි ප්‍රවේ කාල ප්‍රස්ාය දැන් ඊළඟට කියන බීවානට අධිවේගේ මාර්ගයට ගමන් කිරිට ගතූ කාලය සොයන් අ කාලය හනෝ. ඒ කියන්නේ මොකදදෙස බීවානය මෙතනින් පටන් අරන් තොරණය වෙලා ඒකාරපයගෙන් කියලා මන්දනය වෙනකං ගිය මේ සම්පූර්ණ කාය කොච්චරද කියලා මගින් හනු. ඉතින් සහික කොහොමද අපි දන්නේ. ලමෙක්කායි සමුල් තත් ප්‍රදායන දන්න තො නිවන අන්තිමත්‍ර ද ොට ස ත තත් ප්‍රදාා මෙතන තත්්‍රායි ත්්‍ර විස්ක් ඩරග ම ඒ කාරපරයගින්ගේ කාලය අපි දන්නන්නේ. හරි අපි හිතමු ඒකාකාර පේගෙන්ඩිය කාලය කියලා එ පුේෙක්ක් ිෙක් දැන් අපි දන්න ත්‍රපීසියම මෙමිකඇත හැඩේ ්‍රපක් ත්‍රපිසිය මේ වර්ග පලයගත්ොත් එක ප්‍රස්ථර මුළ වර්ග පලයගත් ගමක දුර හැි ගන් කර දුරදන්නවා ගම කල අදවේගේ මාර්ග මීට සි අදධන එනම් මේ වර්ග පල ොල එකක සමානගර පලා මට සි අදාත් ඒන ොකදට පිසම වර්ග පල බාග වරත් සමාන්තර පාද දෙකේ අයික්‍ය වරක් ලාම් බවස එනඟ පිළියනවා ර් මෙතනට හරි බී රතයබී වාහනය ගමන් කළ දුර ගමන් කළ දුර කොමද බලන්නේ අර මුුණු ප්‍රස්ථාරය වර්ග පලේ ප්‍රස්ථාරයේ වර්ග පලමං ඔබ වෙනුව මේ වාකිලියන්නේ ප්‍රස්ථාරයේ වර්ගඵලේ මුල ප්‍රස්ථාරය වර්ග පාලය මොකද මුළු ප්‍රස්ථාරය හැට ත්‍රපීසියමක් එ බාගවරක් සමාන්තර පාධ දෙකේ අයිකේ. කෝ සමමාතපාධික පපති මේදකනි සමාන්තරේදක ඇදැයින සමමාත්‍රපාධිකයි මොදසව සමාන්ත්‍රපාතිිකයි මේක x. මේක මොක විිලමිටට මෙතන දායයි මෙතන දාය මෙතනක්. එක් දාන විස්්සනි මෙතන දා මත ස්ත ම මෙතක්. මේක් ධන විස්සයි මේක x එන සමාන්ත්‍රපාදක යිකන ධන විස්ස මේ x මෙටලමතැන්ට xක් ධන දහයවද එකක් විස x dana, x ධන විස්ස එනම් සමාන්ත්‍රපාද්ක යයික වෙන්නේ xට එකතු කරන්න නි අනික් පාදේ xක් ධන විස්ස හරි වරක් ලම්බවස ලම්බවසම කක්ද ලම්බවුස මේඋස ඒ ඇැන පහලව එන මෙතැට පහ ද ඒ එක සුළු කරම ෙන් නනේ වාහේ ගමන් කළ දුර කියන අධිවේගේ මාර්ගිතුර විසි හදදායි මීටර් ිසි අදා තමයි එඩෝන මේ එකකෙ ඔන්න මීට විසිහත්තා එතකොට දැන් විසි හදදා හා හරද බෙදීමදක මේටපොම ගුණ කිරීමේ දෙක ගුණ කිරීමේ පාලෝ මහිටාපොම ෙදීම පහලොව සමානයතුර මේක තිීන්පටේක්ක්කයික් ධන විස දෙයික් ධන විස්සනි දෙයික් න විස් එතර මේ කැපෙනවානි මරක් පන පුලුවන හළොර තුමරක් පහයි. විසිහතර තුවරක් නමයයි නමදායිව දෙකක් දහට දයි දටදා පහෙන් බෙදෙනවා. ඇ නම දහමකපමුකු පහට පහේව එකයි ද අනුවට පහේවා දහයි. තක් දට සවද දෙක කකුල සුළිරගන්න නොගොල මරද පහළවට තුනේවා පහයි හතර තුනේව මේතර තිරබ මදාව වරත් දෙක ෙදවුපා මම්ම එක පහෙන් කැප පහට පහෙව එකයි මෙතර නමැ බිඳදකෙන අනුුවයි අනුවට පහේව දහටයි තුරෙක් දහටයි බඳර ගැන ක්දසට සීව දෙක් තුන්දාස් හයසය එදසට සව තුන්දායිය සමානයි දෙකයි එ දන විස්්සයි. දපුේ දන විස්ස මේටා පම් ින විස්සනි තුන්දාස් හයසය රිනවිස්්ස සමානයි දෙකයි x. තුන්දාාසැසියෙන් ඉසක්ගියම තුන්දාාස් පන්සිය අසුව සමානයි දෙයික් එ එක් බලන්න එක බෙදන්න පැයි දෙකෙන් තුන්දාාස් පන්සිය අසුව දෙකෙන් බෙදන්න. එක් සමානයි තුනට දෙකේව එකයි ඉතුරු එකයි පහලොට දෙවරක් කතයි දාහතරයි ඉතුරු එකයි දාහට දෙවරක් නමයයි. එක් සමානයි එක්දාස් හත්සය අනුවයි. හරද එක්දා සත්්‍යය අනුවයි එක්ේ නෙ අරන. ඒ ර ර තරය පහල තුර ර හරි. මේ ක් ම ප්‍රශ්න ම ක් ම ක් කිය ග ම ද මං ක්කිලගද මේේක ඇැ ප්‍රශ්නය න මොල දර. එතකගට මේකට අර තත්පර විස්හ එක තුකරන්්ඩෝනේ ඇයි මෙතර දාය මිර ඇතිර වනන්නේ එම නිසා හර ද ද ගල්ලම ක් ර ග න එම නිසා හර . <imitation> <imitation> අධිවේගී මාර්ගයේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගමන් කිරීමට ගත වූ කාලය ගත වූ කාලය වෙන්නේ මෙතන එක්දාසත්්‍ය අනුවයි අතර තත්පර විස්්සයි එක්දාස් අටසිය දහයයි තත්වර තත්පර එක්දස් අටසිය දහයක් යන්න. එඇ ඇමතන ක්ද සති්‍යයනුව රක්ෂේගන එකතවත් අප විශසක් එකතු කරන්නු ත එක්ද අසේ දයි තත්ර රයි ඊලමට කින බීවාහනේ කන්ද ක ිලෝගම් තුන් දක් නම් උපරිම ප්‍රේගෙන් ගමන් කලාවස්තාව ව ගම්මතාවගේ ගම්මතාව ඇනි ස්කන්දය ප්‍රේගෙන් ගුණ කරන. එනම් බීවාහනයේ වාහනයේ වාහනයේ ගම්්‍යතාවය තමයි ස්කන්දය වරක් ප්‍රවේගය ස්කන්දය වර ප්‍රවේගය එතුර මොකක්ද පුතේ ස්කන්දය වෙන්නේ ස්කන්දය කෙලෝග්‍රෑම් තුන්දායලු බීවානය තන්ට තුන්දායි කිලෝග්‍රම් රිදෙ පවය බීවාන ස්කද කලෝග උපරරිම ප්‍රේග තුර මතක් කරන්න මොක්ත් දන්නේ විසි අත න ඒ වෙස් නති දවසගේ ිවානගේ වැස දව පහලව පහලවයි එම ්‍රනක් පරිිපරවගේ පහලවයි නේද පහලොවයි අපි ව්ේ ප්‍රිම් ප්‍රේගගේ යන්න පුොුවන් ලකවේ හලොව මේ තත් පර පහලේ එතකොට හෙමනම් මෙතන්ට පහළව හරි එතකොට උත්තරේනවා පාලොස් බිදු තුනයි පාලොස්වොරත් හස් යි හතලිස් පන්දායිකි ම ක. වක නවුට දාා ෑ නිුටන් දා ලන් MS වින දෙකට එකකතම ත්තර කිලගම් කහතලස් පන්දාහහි කිලෝගම් වන හරි උතේ ඉළමට කවාව රියදුරා විසින් වාහනයේ දහමනය කිරීමේදී ඉදිරි පස පැති කන්න්ාඩි කෙරේ සෑ විටම අදාන යොමු කිරීම රයානු තරල වැලකීමම සඳ වැක ෝද වාහනය පදිනොට සට කන්නාඩි බලන්නවන ඒ මොක්දවෙන්නේ ඉදිරි පස පැති කන්නාඩි වලින් බලනවොට ැති ත්ල ධර්පන ත්ත ධර්නින් පි පසමොකදන් අපට වාහන ම පදිිකරුතේ පිස්සේ ල ටිස ග ද හ නැද ඉස්සර හැපේ කියල්ල එනිසා ඉස්සරහ ලාගෙන යන්න මම් පිටි පස්ස බලන්න බෙල්ලාහර වන්න බෑ මෙතන දෙැත සයිට කන්නට දෙගෙන් මෙිහම ගලන්නපුොඩක් සයිත්මියල දෙකෙන් සයිදමර දෙකෙන් බැලුම අපිට පිටි පස්සතින විශාල ප්‍රදේශයක් කුඩා වෙලා ධර්පනය ප ොකදව උත්තලධර්න ත්ලධදරල විේශත්. අතාාත්වික උඩුකුරු කුඩා ප්‍රති බිම්ම පෙන්නන්නේ. එතොට අතතාත්තු එකක එනිසා ධර්පනයඇතුලෙන් පේනවා ධර්න ඇතුළෙන් පේනවා. උඩුකරු එනිසා පිපස්සෙනවාන උළුවෙන් හිටන් පේෙන්නෑ උබුකරු වෙලා පේනවා කුඩා වෙලා පෙන් නිසා විාල පිටිපසේ විශාල ප්‍රදේශ, කුඩාර බලාගන්න පුළුවන් අන්න තුකට යෙතුරට පුළන් පිටි පස වාහන එන ඒ බලබල ඉස්සරා වාහන ඉස්සරත් බලාගෙන පිපස්සේත්. දකිමින් ගමන් කන්න එතකොට කාාන්ට මරෝුණකට පිස වාහන කෙවල වදදිනේව වෙන්නන්නේ ොද පටි පස පේ නොයාට මේ පැති කන්නටක එන ප්‍රශ්න අනි වාහනවල පැතිකන්න අඩි සඳහා භාවිතා කන වක්ක්‍ර ධර්පන වර්ගයකුමක්ද උත්තල ධර්පන. උත්තරේ උත්ත ර් උත්තල ධර්පන තමයි භාවිතා කරන්න. වාහන ධාවනය කිරීමද ම ධර්පන කෙරෙේ අධන යොමු කිරීම ියානතුරු වලක්වා ගැීම සොඳයි ඒවාල්වන්නේ කෙසේද. ඕ. හේතුව ඔබලියන්න උත්තල දර්පනවලින්, පිටු පස ඇති විශාල ප්‍රදේශයක් කුඩාකර පෙන්වන නිසා, රියදුරාට වාහනය දාවනය කිරීමේදී. පිටු පස සිදුවන දේද බලාගත හැකි නිසා. රියානතුරූ අලක්වා ගත හැකිය උත්තල දර්පනවලින් වාහනයට පිටු පසින් ඇති විා කුඩාකර පෙන්වන නිසා. ියදුරට වාහනය දාවනය කිරීමද පිටු පස ඇති වාහනද නිරීක්ෂණය කළ හැකිනිසා ්‍රියානතුරු අලක්වා ගත හැකිය. එකයි යහන්නේ වාන ධාාවන කිරීමද එමධර්පනය කර අදධනයමු කිරීම ියතුර අලක්වා ගැනීම සඳ වන්නේ ෙේ. උත්තල ධර්නගින් පිට පස ඇති විශාල ප්‍රදශයයක් කුඩාකරෙන්ව නිසා ්‍රියදුරට වාහන දාවන කිරීමේදී. පිටු පස තිබෙන විශාල ප්‍රදේශයක් කුඩාකර බලා ගැනීම පිටි පසසි න වාහද නිරක්ෂණ ක හැකි නිසා න්නව ද ක් ම ඔබදන්න. හොඳ ඒහෙමනම් ඔන්න අදදාවසේ මම චියව විද්‍යාව ආරර්ජින පතියක් චුට්ටකු ගන්නලා එක ලස්සනර ප්‍රශ්නයක් කල හොඳ ෞතික විද්‍යා ප්‍රශ්ිකුත් කෙර ඉන්දරනනි මේ වගේම ප්‍රශ්න කිහිපයක් රැගෙන ලබන සතියත් ඔබේ නිවසට ශනිධාවය මම එන බලාපොරොත්තු ඇතුව අදට ඔබෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාට සුබදායිරාථයක් ප්‍රාර්ථනාකර සාමාන්‍ය පෙළ ගනිතේ විෂයට ඒසාමාර්ථයක් වෙනුවෙන් අත් වැලක් හෙටරාප්‍රී අටේ සිට දහය දක්වා. විශාරම දෂාන්, ඩපඩියකේන් ගනිතය YouTubeුබ නාලිකාවෙන් හෝ පලස්ටෝ, ඇ්ස්ටෝ හෝ පවාවි ඇප් කලරි වෙත පිවිස Dිුකේශන් ඇ් එක අදම ඩෞව්නලඩ කරගෙන ලයු පලාසස් සම්ග නොමිලේ සම්බන්ධ වන්න.